අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. වෙනදාට බ්‍රහස්පතින්දා දිනේ රාත්‍රියේ වෙනවන්නේ රටේ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට. වෙනදාට බලය වැඩසටහන මුළුමනින්ම වෙනවන්නේ රටේ පවතින ආර්ථික ප්‍රශ්න, එහෙම නැත්නම් සමාජීය ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, දේශපාලනයට ඈඳෙන සියලු කාරණා ගැන සාකච්ඡා කරන්න. නමුත් අද බලය සජීවී වැඩසටහන දේශපාලනයෙන් ඔබට ගිහිල්ලා මුළුමහත් රට වෙනුවෙන්ම වෙන් කරන්නට අපි කල්පනා කළා. මෙවන විට රට ඉදිරියේ ප්‍රශ්න පත්‍රයක් තිබෙනවා. ඒ ප්‍රශ්න පත්‍රයේ බොහෝ ප්‍රශ්නවලට තවමත් දේශපාලකීන්ට, නායකීන්ට, පාලකීන්ට උත්තර හොයාගන්නට බැරි වී තිබෙනවා. එවන් වකවානුවක මේ දේශපාලනික ලෝකයේ මතුවී ආ ප්‍රශ්නය මෙවන විට සාමාන්‍ය ජනතාව පොළු මුගුරු අතට ගන්න මට්ටමට පත් වෙලා තිබෙනවා. ඒ තුලින් මහත් ව්‍යසනයක් සිදු වී හමාරයි. ඒ ව්‍යසනය තවත් සිදු වුණොත් අපේ රට ගමන් කරන්නේ කොයි තැනකටද? මේ නිසාවෙන් දැන්වත් සියලු දෙනා එක්වී නිවෙමු. එක්වෙමු රට නගමු කියන තේමාව යටතේ මේ රට වෙනුවෙන් අපි කතා කරන්නට මේ හෝරා කිහිපය වෙන් කරන්නට හිතුවා. ඒ වෙනුවෙන් තමයි අද බලය සජීවී වැඩසටහන වෙන්වන්නේ. නිවෙමු එක්වෙමු රට හදමු කියන තේමාවේ මා මුලින් පටන් ගත්තොතින් නිවෙමු මේ මොහොතේ ඇතිවී තිබෙන මේ ප්‍රචණ්ඩක්කාරී තත්ත්වයත් එක්ක මුලින්ම ජාතීන් වශයෙන් ආගම්වාදයෙන් වශයෙන් කුලමල ભેද වශයෙන් බෙදෙන්නේ නැතුව අපි සියලු දෙනාම නිවීම අවශ්‍යයි. අපි වෛරයෙන් වෛරයට නොගොස් අපි මෛත්‍රිය පතුරවා නිවෙන තැනකට යාම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉන් අනතුරුව අපි එක්කම යනුවෙන් අපි අදහස් කරන්නේ අපිට ඉතිහාසය තුළ බොහෝ තැන් මගහැරුණේ අපි එක් නොවුණු නිසාවෙන්. ඒ වගේම අපි රට හදමු කියන කාරණයෙන් අපි ඉස්මතු කරන්නේ අපේ ඉතිහාසය තුළ බොහෝ තැන්වල රට හදන්න අවස්ථාව අපිට ලැබුණත් ඒ හැම අවස්ථාවක්ම අප මගහැරගත්තා. ඒ නිසා මේ අවස්ථාව මග නොහැරගෙන නිවිලා එකතු වෙලා රට හදන්න තමයි අපිට තිබෙන්නේ. ඒ නිසාවෙන් අද අපි හේතුවා විශේෂයෙන්ම මේ කාරණේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ආගමික නායකයන් සම්බන්ධ කරගැනීමෙන් අපි ඉදිරියේදී කළ යුත්තේ කුමක්ද? ජනතාව විදිහට රටක් විදිහට අපි කොතෙන්ටද ගමන් කළ යුත්තේ කියන කාරණේ පිළිබඳ සාකච්ඡා කරන්න. ඒ සඳහා අපි ආරාධනා කළ ආගමික නායකයන් සිව් දෙනෙකුට අපි මුලින්ම හඳුනාගෙන ඉන්නනතුරුව සාකච්ඡාවට එළඹෙමු. අපි ඊටාත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වක ආරාධනා කළා දේශීය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ට. වහන්සේ බොහොමත්ම নমස්කාර පූර්වක පිළිගන්නවා. ඒ වගේම අපි ආරාධනා කළා දැන් මේ කාරණේ තුලදී යම් යම් තැන්වලදී අපි දුටුවා මේක ජාතීන් අතර ප්‍රශ්නයක් වඩ පත් කිරීමට යම් යම් කොට්ටාෂ උත්සාහ කරනවා. ඒක දේශපාලනික වශයෙන් වන්නට පුළුවන්, වෙනත් අරමුණු නිසා වන්නට පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නේ දිහා අපි හැමෝම එකතු වෙලා එක ජාතියක් විදියට, එක ආගමක් විදියට, එක රටක දරුවන් විදියට බැලුවොත් ඒක තමත්ම වටිනවා. මේ නිසා මේ කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අපි තමත්ම ගෞරවයෙන් ආරාධනා කළා කාඩිනල් හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන්ට. ඔබත් බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා සංවාද මණ්ඩපයට. ඒ වගේම ඉතිහාසය තුළ බොහෝ තැන්වලදී අපිට වරදින්නට යන තැන්වලදී ආගමික නායකයන් මුල් තැනට ඇවිල්ලා අපිව හරිමකට අරගෙන ඒ වරදින්න ගිය තැන්වලින් අපේ රට බේරාගෙන තිබෙනවා. ඒ නිසා හැම දිනාගේම අදහස් ඉතාමත්ම වටිනවා ඉදිරියේදී අපි මොකද කරන්න ඕන කියන කාරණයට. ඒ නිසා අපි ආරාධනා කළා මේ සාකච්ඡාවට පැමිණෙන්න කියලා මෞලවි අම්හර් හකම් ඩීන් කල්ලෙලිය මෞලවිතුමන්ට බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා බලය වැඩසටහනට. ස්තුතියි. ඒ වගේම අපි ආරාධනා කළා මේ සියලුම දෙනාට අපි ආමන්ත්‍රණය කළ යුතුයි. සියලුම දෙනාට ආමන්ත්‍රණය කරන්නට ඕන අපි එක තැනක ඉඳගෙන. ඒ නිසාවෙන් අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා ආන්තර්ජාතික හින්දු සංගමයේ උපසභාපති ආචාර්ය වෙන්කඩ සුබ්‍රමණියම් කුරුක්කල්තුමාට. බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා ඔබතුමත් මේ සංවාදයට. අපිට මෙවන් තත්ත්වයක ඉඳගෙන මේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යනට සිද්ධ වුණේ රටේ පසුගිය දිනවල ඇති වුණු වාතාවරණය. ඒ වාතාවරණය පටන් ගත්තේ කොතනින්ද? ඒකට මුල් වුණේ කවුද? කවුද ඉදිරියට අරන් ගියේ කියන කාරණයට වඩා අපට අවශ්‍ය වන්නේ මෙතනින් එහාට මේ ප්‍රශ්න විසඳගන්නේ කොහොමද කියන තැනට අපි ගමන් කරන්න ඕනේ කොහොමද කියන කාරණේ. ඒ නිසා පොඩි දර්ශන පෙළක් තිබෙනවා. මේ දර්ශන පෙළ අපි ඇස් දෙකින් බලන ගමන්, මනසින් හිතන ගමන්, හදවතට තට්ටු කරලා මේ දර්ශන පෙළ හොඳට බලලා ඉන්න. ඒ දර්ශන පෙළ බලන කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඇයි අපි අතීතයේ නැවත වතාවක් හාරවස්සන්නේ ඇයි අපි අතීතයේ සිදුණු සිදුවීම් පෙළගස්වා මේ විදිහට බලන්නේ මේ විදිහට දකින්නේ කියන කාරණය. මේ ලංකාවේ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට ඕනෑම දහමක් ඕනෑම ධර්මයක් අදහන්නට ඕනෑම ආගමක් අදහන්නට හැකියාව තිබෙනවා. ඒකට අයිතිය තිබෙනවා. ඒකට ව්‍යවස්ථාවෙන්ම පාර කපා තිබෙනවා. නමුත් කිසිම දහමක කිසිම දර්ශනයක කිසිම ආගමක මෙවැනි ආකාරයේ සිදුවීම් අනුමත කිරීම කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ දර්ශන පෙළ බැලුවේ අපි එතනින් ආරම්භයක් ගනිමු. මේ බුදුන් තුන්වරක් වැඩි රටක දැන් අද වර්තමානයේ ඇති වී තිබෙන තත්වය වෙනත් ආගම් වලට මුල්තන දෙමින් ආරක්ෂා කරමින් ඒ අන්‍යාගමිකින් ගරු කරන රටක අද ඇති වී තිබෙන තත්වය අපේ හාමුදුරනේ ඔබ වහන්සේට මේ දේශපාලන ඉතිහාසය සහ අපේ රටේ ඉතිහාසය තුල මෙවැනි සිදුවීම් දැකව පළමු වතාව නවන්නට පුළුවන් මගේ වයසත් එක්ක මම ලැබපු අත්දැකීම් වලට වඩා ඔබ වහන්සේ ක්‍රියාකාරීව සම්බන්ධ වෙලා තියෙන සමාජ තලයත් එක්ක මීට වඩා මහත් විශාල අත්දැකීම් ඔබ වහන්සේ විඳලා ඇති දැකලා ඇති ඒ අත්දැකීම් සහත් වීදීම් ඇති අපේ හඳුරන්නේ සාමාන්‍ය ජනතාව මුලින්ම පාරට ආවේ ගෑස් ටික ඉල්ලගෙන. එහෙම නැත්නම් ගෙදර අඬන තමන්ගේ දරුවට කිරිපිටි ටික ඉල්ලගෙන. එහෙම නැත්නම් හාල් කිලෝ එකක් තව ටිකක් අඩුවට දෙන්න කියලා. අවසානයේ සියලු දේවල් ප්‍රචණ්ඩත්වයට පෙරලෙනවා. කොතනද අපේ හඳුරන්නේ මේ සිද්ධියේදී අපිට වැරදුනේ? අපි අද මෙතන ඊටාම සතුටුයි. අපි ඉස්ලාම් දහම වෙනුවෙන්, Hindu දහම වෙනුවෙන්, කතෝලික දහම වෙනුවෙන් පිටිරෙක් පිළිල බෞද්ධ පිළිල මේ රට කවුරු කෙසේ කිව්වත් මේ දේශපාලන පක්ෂ නිසා විශාල අර්බුදයකට ගිය රටක්. මෙතන අපි ඉන්නේ පක්ෂ දෙකයි. ඒ ගිහි සහ පැවිදි පක්ෂ දෙක. මේක බොහොම පැරණි පක්ෂ දෙක මේ රටේ. මේ තත්ත්වය මේ රට ආරක්ෂා කරගන්න පුළුවන් වුණේ ඒ පක්ෂ දෙක නිසා. දැන් මේ ප්‍රශ්නවලදී පෝජක පිරිස බොහෝ දුර දිගින් දිගටම මේ සාමය සංහිඳියාව ඇති කිරීම සඳහා කරුණු ඉදිරිපත් කරනවා. මෙතනදී අපි 48 නිදහස ලබා ගත්තට පසුව අපේ රට වරින් වර එක එක දේශපාලන පක්ෂවලට රටේ පාලන බලය ලැබලා දුන්නා. කොටෙම අවුරුදු 40ක් පමණ තිස්සේ ලෝකයේ අනිකුත් රටවලින් ණය අරගෙන කාලා ජීවත් වෙන රටක්. මේ තරම් සම්පත් තියෙන රටක්, මේ තරම් ලස්සන රටක්, මේ තරම් සුන්දර රටක් ලෝකෙ වෙන කොතනකවත් නැහැ. අපි ඒ නිසා කව මේක පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය කියලා. අද පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය කියපු රට අද පෙරදිග ලෝකයේ කඳුළු බිඳුව බවට පත් වෙන්න හදනවා. ඒකට අපිට ඉඩ දෙන්න බෑ. අපි ඉඩ දෙන්නෙත් නෑ. අපිට වැරදුණු තැන් අපිටත් දැන් හොඳට පේනවා. හැබැයි මේ තුල මේ තරුණ පිරිස මුල් කරගත්ත නැගිටීමට මම බොහොම කැමතියි. මොකද දේශපාලනඥයෝ හිතන්නේම අපි ඉපදුනේ ඡන්දෙ දෙන්න විතරයි. ඕන් ඉපදුනේ පාලනය කරන්න. එතකොට අපි හැමදේම ඡන්දේ දීලා අත පීඩාගෙන පස්සකට ඉන්නවා වුන් රට පාලනය කරනවා. ඉතින් අපි ඉපදුනේ ඡන්දේ දෙන්න විතරක් නෙවෙයි. අපි මේ රටේ අයිතිකරු. අපි මේ රටේ පාරම්පරික අයිතිකරු. අපිට තියෙන මේ රට විතරයි. මේ රට විතරයි අපිට. කිසි තැනක් නැහැ වෙන. ඒ නිසා පුරවැසියෝ හැටියට අපේ අයිතින් අපිට අහිමි වෙනවා සමහර විට. අපිට අයුක්තිය අසාධාරණයේ දිගින් දිගටම සිදු වුණා. ඒ අයුක්තිය අසාධාරණය නිසා නැගිටීමක් මේ තියෙන තරුණිය අතර. ඒ අයුක්තිය දරා ගන්න බෑ. ඒ අසාධාරණය අපිට දරා ගන්න බෑ. මේ රටේ ලෝකයේ අනිකුත් රටවල් දිහා ජාතින් දිහා බලනකොට මෙතන ඉල්ලීම තිබුණ බොහොම සුළු ඉල්ලීම් ටිකක්. අපිට කිරි පැකට් ටික අපේ දෙන්න. අපිට පෙට්‍රෝල් ටික දෙන්න. ණයට නෙවෙයිනේ. අපි සල්ලි දීලා අපිට මේ බොහොම සාධාරණ ඉල්ලීම් ටික නිකන් නෙවෙයිනේ. එතකොට අපිට පෙට්‍රෝල් ගැහුවේ අපි වාහන වලට මුදල් දීලානේ. අපි කිරිපිටි ගත්තේ මුදල් දීලානේ. අපි පෝර ගත්තේ මුදල් දීලානේ. නිකන් දුන්නයි කියන ඒව පාවිච්චි කරන්න බැරි ඒවානේ. එතකොට ජනතාව ඊටාම අහිංසක මේ අපේ Hindu, Islam, කතෝලික බෞද්ධ මේ දහම් නිසා මිනිස්සු බොහොම මානසිකව තැන්පත් වුණු අහිංසක පිරිසක් ඉන්න රටක්. ඒ රටේ ඒ අහිංසක පිරිසට ජීවත් වීමේ සටනකට නිරත වෙන්න වුණා. මේ ලෝකේ හැම රටකම ලෝකේ තියෙනවා සටන්. කුල ගෝත්‍ර සටන් තියෙනවා, ජාතිවාදී සටන් තියෙනවා, ආගම් අතර සටන් තියෙනවා, රටවල් අතර සටන් තියෙනවා. රටවල් බෙදා ගන්න සටන් තියෙනවා. නමුත් මේ හැම සටනකටම වැඩි බරපතල භයානක සටන තමයි ජීවත් වීමේ සටන. ඒ සටනට අපි මොහොන දීලා ඉන්නවා. අද ජීවත් වීම සටනක් අපේ රටේ. ඒක පූජක පක්ෂයට බලපාලා තියෙනවා. අපිට ප්‍රශ්න තියෙනවා. අපිට සමහර විට ඔබට තියෙන ප්‍රශ්න වලට වැඩි අපි මොකද අපි නියෝජනයක් නේ කරන්නේ. සමහර විට අපිට පාංශකෝල 7ක් 8ක් දවසකට එනවා. දැන් පියතුමාටත් එහෙමයි මෙතුමන්ලටත් එහෙමයි. එහෙනම් සමහර විට අපි වග කියන විශාල පිරිසකට ඒ නිසා මේ ප්‍රශ්න වලින් අපි තැලෙනවා පෑගෙනවා. මේ අපිට උනේ අපි ඡන්දය පාවිච්චි කළම අපි දේශපාලනේ කතා කරන්නේ. නමුත් ඡන්දය පාවිච්චි කරලා පසකට වීමේ විපාකමි. පසකට වෙලා අපි හිටපු විපාක දේශපාලන හේතුවේ අපි අපේ පරමාධිපත්‍ය බලය තමයි අපි දේශපාලනඥයට දෙන්නේ. මට තියෙන අයිතිය මන් දෙනවා. එතකොට අපි මැතිවරණ ප්‍රකාශනයක් බලලා සමහර විට කැමැත්ත දෙන්නේ ඒ පක්ෂයට හොයන ආකාරයට. හැම පක්ෂයක්ම මැතිවරණ ප්‍රකාශනයක් ගහනවානේ. නමුත් මේ මැතිවරණ ප්‍රකාශනයේ තිබෙන දෑ ඉෂ්ට නොකළොත් අපිට කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපට අයිතියක් දෙන්න ඕන. ඒකට විරුද්ධව ක්‍රියා කරන අධිකරණයට යන්න. අපි මාව රැවට්ටුවා කියලා. මගේ පරමාධිපත්‍ය අයිතිය ගත්ත මේගොල්ලෝ. අවුරුදු 5කට ඒ මාව රැවට්ටුවා මට වංචා කළා කියලා මට අයිතියක් දෙන්න ඕන අධිකරණයට ගිහිල්ලා හරි ක්‍රියා කරන්න. අද එහෙම කරන්නේ අපි අවුරුදු 5න් පාට රැවටෙන જાතියක්. ඒ රවට්ටන්න අලුත් නිර්මාණ ගේනවා. ඒ කියන්නේ දේශපාලනඥයෝ අපිව රැවටීම සඳහා ඊටාම දක්ෂ අන්දමට කටයුතු කරනවා. දැන් අපි බලමු දැන් ගේනකොට මේ එනකොට ස්ලෝගන් දැන් පහුගිය කාලේ තිබ්බ යහපාලන රජයා තිබුණාද? නම තිබුණා. ඊට පස්සේ ධර්මනිෂ්ඨ රාජ්‍ය තිබුණාද? එතකොට මහා සංවර්ධන සැලැස්මක් වුණාද? නෑ. මේක එක එක යුගයකට හොඳ වචන ප්‍රමාණයක් ඉදිරිපත් කළා. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ග අපි ඔක්කොම රැවට්ටුවා. ඒ නිසා අපි අලුතෙන් මම අපේ පියතුමත් එක්ක කිව්වේ මේ රට තුළ චින්තන විප්ලවයක් දැන් ඇති විය යුතුයි. චින්තන විප්ලවය ඇති කිරීම සඳහා මඟ වැටුණා දැන්. මොකද තරුණයන්ගේ නැගිටීමක් කියනෝනේ. කවුද තරුණයා කියන්නේ? තරුණයා කියන්නේ කවුද? තරුණයා කියන්නේ උද්‍යෝගය, උනන්දුව, ක්‍රියාශීලී බව, කැපවීම, භක්තිය තියෙන කාලේ. ඉතාම හොඳ යුගී. නිර්මාණශීලී. මේ අරගලය තුල උත්ප්ලව සමර්ථයෙන් අපේ නිර්මාණශීලීත්වය නම් ඉතාම ලස්සනට තිබුණා. මේ අරගලය තුල මට කඳුලක් ආවා මේ අරගලය තුලින්. මොකද මෙච්චරකල් මම කියන්නේ මම තමයි හුඟක් කතා කරන කෙනා. නමුත් මම දැක්ක කිරිසප්පේ බෝඩ් එකක් අල්ලගෙන ඉන්නවා මගේ වචනයක්ම කියලා. අපි දීපු රට දීපන් කියලා. මට එදා හරි සතුටක් ඇති වුණා. මම හිතුවා ඇත්තටම අපෙන් පස්සේ මේක අරගෙන යන්න කෙනෙක් නැද්ද කියලා. දැන් මට සතුටක් ඇති වුණා ඒක දිහා බලන් ඉඳලා නෑ තව ඉන්නවා අපි වපුරපුවයි අස්වැන්නක් ගිහිල්ලානේ කියලා. අස්වැන්න කැපෙනවා. ඒ කියන්නේ මේ දේශ ප්‍රේමීත්වය පිළිබඳ අපි වපුරපු අවුරුදු 30ක් 40ක් වැඩියෙන්ම කතා කරපු කෙනෙක් මම. ඒ වපුරපු බීජවල අස්වැන්නක් නැකිටලා තියෙනවා. මම සතුටුයි. එක එක්කෙනා එක එක අර්ථකථන දෙන්න පුළුවන්. මගේ මාතෘ භූමියට මම ආදරේ. මගේ මාතෘ භූමිය දෙකට කරන්න එපා. මගේ මාතෘ භූමිය අපිට මෙහෙම දුක් විඳින්න බෑ. මගේ මාතෘ භූමිය මෙච්චර සම්පත් තියෙන රටක්. ඒක ඒ නිසා අපිට මෙහෙම දුක් විඳිය යුතු ජාතියක් නෙවෙයි. එහෙනම් කවුද මෙතන වැරද්ද කරලා තියෙන්නේ? දේශපාලන පිරිස. දැන් බලන්න මෙතන මේ දවස් ටිකේ මම හොඳට බලන් හිටියා. නැගිට ඔබ සඳහන් කළ පරිදි මුලින්ම පෝර ප්‍රශ්නය. ඊට පස්සේ තෙල් ප්‍රශ්නය. ඊට පස්සේ ගෑස් ප්‍රශ්නය. ඊට පස්සේ කිරිපිටි ප්‍රශ්නය. ඊට පස්සේ දැන් බෙහෙත් ප්‍රශ්නය. මේ එක ප්‍රශ්නයක්වත් මේ දවස්වල මේ කිසිම දේශපාලනඥයෙක් කතා කරනවද? ඒ ප්‍රශ්නට උත්තර නැහැ. ඒව එකක්වත් නැහැ. ඒගොල්ලෝ එක කට්ටියක් බලය රැක ගන්නත් අනිත් අය බලය ලබා ගැනීමේ සටනක නිරතව ඉන්නවා. ප්‍රශ්න ටික එහෙමම තියෙනවා. ජනතාව තවම පෝලිං වල ඉන්නවා. ජනතාව තවම තෙල් ටික නැතුව මහ වැස්සේ දවස් 3-4 ඉන්නවා. ජනතාව තවම කිරිපිටි ටිකක් නැතුව ඉන්නවා. ජනතාව ගෙදර උයා ගන්න ගෑස් ටික නැතුව ඉන්නවා. මේ ගැන කතා කරලා විසඳුමක් දෙන්න කතා කරන දේශපාලනඥයා කවුද මේ රටේ? ඉතින් අරගලයක් මෙහෙම ඉවසපු එක ගැන පුදුම වෙන්න ඕනේ මේ තියෙන ප්‍රශ්නත් එක්ක. මේ විදියට ජනතාව ඉවසපු එකට කෘතඥ වෙන්න ඕන. මොකද ඒ තරම් අසාධාරණයක් අපිට ඇති වෙලා තියෙනවා. ඒ තරම් අයුක්තියක් අපිට ඇති වෙලා තියෙනවා. අපිට එහෙම ඒ යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ට කරන්න බැරි නම් ආණ්ඩුවක් ගන්න මොකටද? එයි අපිව රාට්ටන්නේ. ඇයි අපිට මෙහෙම සලකන්නේ? බලන්න දැන් අතන අර මහ විශාල පොළු මුගුරු අරගෙන ස්වාමීන් වහන්සේ කෙනෙකුට ගහනවා මම දැක්කා. ඇත්තටම දුකයි. සමහර විට ජනතාව හිතනවා ඇති අපි මේ අපිටත් හරි ප්‍රශ්නයක් තියෙනවානේ. මේ දැන් ස්වාමීන් වහන්සේලට එකෙන් මිනිස්සු මොනවා හරි වුණාම පියතුමා කොහොමකුත් නැහැනේ කරන්නේ මේගොල්ලෝ. ඒ පාරෙන් බයිනකොට නැතුවට පස්සේ කියනවා කාලා නෙදී. ඒ පාරෙන් බයින හින්දා පාරට බයිනවා. කාලා තෙලේ. ඔය දෙක කියනෝනේ. ඇහිලා තේ සමහර විට. අපි දැන් කාලා නිදි හොඳට. ඒ පාරෙන් අනේ බෑ ඉතින් මිනිස්සු වෙනුවෙන් නැගිටලා මොනව හරි කරන්න ඕන කියලා පාරට බැස්සම කියනවා කාලා තෙලේ කියලා. ඒ හින්දා මේ රටේ මිනිස්සු බාරගෙන තියෙන්නේ දොස් නගන එකයි යෝජනා කරන එකයි විවේචනය කරන එක මේ ටික විතරයි. ඔබ වහන්සේගේ අදහස් දැක්වීම තුළ ඒ කියන්නේ මේ ජනතා බලාපොරොත්තු වෙන වෙනස එක පැත්තක තිබෙනවා. අනිත් පැත්තෙන් ජනතාවගේ පීඩනය වැඩිවීම තුළ ජනතාවට කොයිතරම් ඉවසන්න කියලා කිව්වත් ඒ ජනතාවගේ ඉවසීමේ අන්තරාතනකදී පිටපයින්නවා. මේ හේතුව නිසා මෙවන් වූ තත්ත්වයක් නිර්මාණය වෙනවා කියන කාරණේ තමයි ඔබ වහන්සේ සඳහන් කරන්නේ. අපි පියතුමන් වෙත ගියොත් පියතුමනි මේ ඉතිහාසයේ තුල අපි ගොඩක් දුර යන්නට අවශ්‍ය නැහැ. අපි පාස්කු ප්‍රහාර සමය ගත්තොත් පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මීට වඩා ලොකු විනාශයක් වන්නට තිබ්බා. ඒ විනාශය 100%ක්ම මගහරවා ගැනීමට ඔබතුමන්ලා කරපු මෙහෙය ඒක ಜಾති ආගම් කුලමල ભેදකින් තොරව අපි හැමෝම හිස් මුදුනේ පිළිගන්නවා. මේ ඊයේ පෙරද ඇතුණු සිද්ධියට වඩා ප්‍රචණ්ඩක්කාරී සිද්ධියක් ඇති වෙන්න ඉඩ තිබුණා. නමුත් අතිගරු අගරාධිපති මල්කම් කාදර් රංජිත් හිමිපාණන්ගේ ඉඳගෙන සියලු පියතුමන්ලා ආගමික නායකයන් මේකන මැදිහත් වීම මවුලතුමන්ලා මේ මැදිහත් වීම තුල මේ වෙන්න ගිය ලොකු විනාශයක් අපිට නතර කර ගන්න පුළුවන් වුණා. හැබැයි අපි කවදාවත් ඒ ඉතිහාසයේ සිද්ධීන් වලින් පාඩමක් ඉගෙන ගන්නෙ නැහැ. ඒක අපේ පාලකින් ඉගෙන ගන්නෙත් නැහැ. අපේ නායකින් ඉගෙන ගන්නෙත් නැහැ. මේ මට්ටමට ගියොත් අපේ ජනතාව ඉගෙන ගන්නෙත් නැහැ. පියතුමනි ඇයි සාමාන්‍ය ජනතාව මෙවැනි තත්යකට ආවේ? ඇයි යකඩ පොල්ලක් අරගෙන දේශපාලනේ පැත්තකින් තිබ්බත් එහා පැත්තේ ඉන්න කෙනාගෙත් මගේ වගේම ඇගේ ලේ තියෙන කෙනෙක්. ඇයි මෙවැනි තත්ත්වයකට ගියේ? අපි මේ නතර කරගත යුතුයි දැන්වත්. මොකද්ද ඔබතුමාගේ අදහස? මට හිතෙන්නේ දැන් ස්වාමිනාංශ කිව්වා වගේ අපි තුල චින්තන විප්ලවයක අවශ්‍යතාවය තියෙනවා. මම හිතන්නේ ඒක තමයි මේ අරගල බිමින් තුලින් අපේ තරුණ තරුණියන් නැගිටලා කියන්නේ. ඒ කියන්නේ අපි පුරවැසියන් හැටියට හිතන විදිහේ වෙනසක් ඇති කරගන්න ඕන. ඒ කියන්නේ අපිව පාලනය කරන දේශපාලකයන්ට ඉඩකඩ සලසලා දෙන්න අරකයි කියන එක. ඒ අය අපිට සේවය කරනවා මිසක් අපිව පාලනය කරන්න නෙමෙයි ඒගොල්ලන් අපිපත් කරලා යවලා තියෙන්නේ. නමුත් අපේ සංස්කෘතියේ අපේ ඉතිහාසයේ ගොඩනැගී තිබෙන්නම ඒ ආකාරයට. ඔව් දැන් අපි කියනවානේ හරි රජවරු අපි අපේ හිටියා. ඔව්. නමුත් එතනින් අපි මිදලා ඇවිල්ලා අපි නිදහස ලැබලා අපි ප්‍රජාතන්ත්‍රවාදය කරා ඇවිල්ලා තියෙනවානේ. ජාතියක් හැටියට. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඇතුලේ පාලකයෝ සහ ඒ සේවකයෝ කියලා කොටස් දෙකක් නැහැ. ඒ කියන්නේ අපි යම්කිසි කාලයකට බාර දීලා තියෙනවා අපිට තියෙන වගකීම පුරවැසියන් හැටියට අපි බාර දීලා තියෙනවා අපේ නියෝජිතයන්ට. ඒක හැමෝටම කියලා මේ වැඩේ කරන්න බැරි නිසා. බැරි නිසා නේ. නමුත් ඒ දැන් නියෝජිතය එතනට ගියාට පස්සේ ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ව පත් කරලා ඉවලා තියෙන්නේ ජනතාව පාලනය කරන්න කියලා. අපි වැරදි වචනිකුත් පාවිච්චි කරනවා පාලකයෝ කියලා. මේ රටේ පාලකයෝ කියලා කොටසක් නැහැ. මේ රටේ ඉන්නේ පොදු මහ ජනතාව සහ ජනතාවගේ නියෝජිතයන්. එච්චරයි ඉන්නේ. එතකොට මේ මෙන්න මේ වෙනස මේ චින්තනමය වෙනස අපේ තරුණ තරුණියෝ අපේක්ෂා කරනවා. ඒක අපි දකින්න අරගල බිමේ. ඒ කියන්නේ ඔවුන්ගේ මූලික හැඟීම තියෙන්නේ මා දකින්න හැටියට ජනතාවට තමයි පරමාධිපත්‍යය තියෙන්නේ. ඒතර ජනතාවට අහුම්කන් දීමේ වගකීම අපිව පත් කරලා අරපු නියෝජිතයන්ට තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අපි අවුරුදු 5කට ඒ අයව පත් කරලා ඇරියට පස්සේ ඒගොල්ලෝ හිතනවා අවුරුදු 5ක් යනකම් අපිව පත් කරලා ඒවපියෝ සද්ද නැතුව ඉන්න ඕන. අවුරුදු 5කට පස්සේ ඕන සද්ද කරයි. එතකොට අපිත් පුරුදු වෙලා ඉන්නවා මා ජනතාව හැටියට අවුරුදු 5කට පස්සේ තමයි අපි කතා කරන්න ඕනේ. එතනින් එහාට අපි කතා කරන්න නරකයි කියලා. දැන් අපි දුන්නාට දැන් මොනවා වුණත් කමන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට දැන් මේ විවස්ථාව ඇතුලේ වුණත් මහජනතාවට ඒ ඊට ඉස්සෙල්ලා පරමාධිපත්‍යය පෙන්වන්න ක්‍රමවේදයක් නැහැ. ඒ කියන්නේ දැන් සමහර රටවල් වල එහෙම තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්දට හරි එහෙම ජනතාවගේ මතය දැන් මොකද්ද කියන එක පිළිබඳව සමීක්ෂණ සිද්ධ වෙනවා. පරීක්ෂණ සිද්ධ වෙනවා. ඒවා එළිදරව් වෙනවා. ඒවා ප්‍රසිද්ධ වෙනවා. ඒවා පොදුවේ සාකච්ඡාවට ලක් වෙනවා. වෙනස්කම් සිද්ධ වෙනවා. එතකොට හරිනම් පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න අය මතක තියාගන්න ඕන දේ තමයි ජනතාවට අයිතියක් තියෙනවා. ඒ අයගේ කියුම් කෙරුම් පිළිබඳව කතරට ඉස්සෙල්ලා අපිට ප්‍රකාශ කරන්න අපේ අදහස් මොනවද කියලා. එතකොට ඒක එහෙම නැති වුණාම ව්‍යවස්ථානුකූලව අපිට එහෙම ඉඩකඩක් නැති වුණාම ඒක වෙන විදිහකට ජනතාව ප්‍රකාශ කරනවා. ඒතර මම දකින්නේ මේ තරුණ තරුණියන් අවිහිංසාවාදීව සාමකාමීව ප්‍රකාශ කරන්නේ අන්න ඒක. ඒ කියන්නේ අපි අවුරුදු 5කට ඔබට දුන්නට ඔබේ අවුරුදු 5ේදී කරලා තියෙන දේවල් එහෙම නැත්නම් අවුරුදු 70 ගානක කිනා කරලා තියෙන දේවල් අපි අනුමත කරන්නේ නැහැ. තවදුරටත් අනුමත කරන්නේ නැහැ. ඒ නිසා මේක වෙනසක් සිද්ධ වෙන්න ඕනේ කියන එකනේ AI කියන්නේ. මුළු ක්‍රමවේදයේම වෙනසක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සිස්ටම් එකේම වෙනසක් වෙන්න ඕන. ඉතින් දැන් මෙතනදී ඒ සිස්ටම් එක වෙනස් කරන්න නම් අනිවාර්යයෙන්ම අපි හිතන පතන විදිහ වෙනස් වෙන්න ඕන. ජනතාවක් හැටියට. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ අපේ පාලකයෝ නෙමෙයි අපේ සේවකයෝ. එයා අපෙන් පඩි ගන්න අය. අපි පත් කරලා අරපු අය. ඒතකොට ඒ නිසා අපි එයාගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒතකොට ඒගොල්ලොත් අපිට කියලා තියෙනවා අපේ ඡන්දය ගන්නකොට අපි මෙන්න මේක තමයි කරන්න යන්නේ කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් දීලා තියෙනවා. එතකොට ස්වාමිනාංශ කිව්වා වගේ අපිට අවස්ථාව තියෙන්න ඕන ප්‍රකාශ කරන්න ඔබ පොරොන්දු වෙලා තියෙන දේවල් තවදුරටත් කරලා නැහැ කියලා. අවුරුදු 5ක් යන්න ඕනේ නැහැ ඒක වෙන්න. එතකොට ඒ ප්‍රකාශනය ඉදිරිපත් කරනකොට පාලකයෝ හිතනවා නම් අපි කරන්නේ ඒගොල්ලන් තර්ජනය කිරීම කියලා. එතන තමයි වැරදිලා තියෙන්නේ අපිට. ඒ කියන්නේ දේශපාලකයෝ හිතනවා ජනතාව නැගිටලා කිව්වම ඔබ දුන්න පොරොන්දු ඔබ ඉෂ්ට කරලා නැහැ. ඒ නිසා ඔබ ෆේල් කියලා කිව්වම ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන් තර්ජනය කරනවා කියලා. නෑ. ඒක තමයි ජනතාවගේ ප්‍රකාශනය. දැන් තරුණ තරුණියෝ අද ප්‍රකාශ කරනවා මේ තාක්කල් ඔබ කරගෙන ආපු ක්‍රමවේදය සිද්ධ වුණේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අපේ රෝඩ් ට්‍රිප් එක. තවදුරටත් අපි රැවටෙන්නේ නැහැ. අපි තවදුරටත් රැවටෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමින් බහලා එන්න. ඇවිල්ලා අපිට අහුම්කම් දෙන්න. අපි කියන දෙයට අහුම්කම් දෙන්න. දැන් අද ඒක සිද්ධ නොවන හින්දා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. අද පාර්ලිමේන්තුව කියන එක මම කියන්නේ හැම පක්ෂයක්ම පාර්ලිමේන්තුව තාම සූදානම් නැහැ මහ පොළොවේ මිනිස්සුන්ගේ හලට සවන් දෙන්න. ඒක ප්‍රශ්න මේ ප්‍රශ්නේ සරල සාමාන්‍ය ප්‍රශ්න විසඳන්න උවමනාවක් නෑ. ඒක ප්‍රශ්න. අනිත් එක ජනතාවගේ හඬ මොකද්ද ජනතාව ඉල්ලා සිටින්නේ? ඒ කියන්නේ කෑම බීම සහ ආර්ථික ප්‍රශ්නේ එක පැත්තක්. අනිත් පැත්තේ තව දේවල් තියෙනවානේ. දැන් ජනතාව කියනවා හොරා කන්න එපා බෙ. රටේ දේවල් හොරා කන්න එපා. ඒක ඕගලන්ට අයිති දේවල් නෙමෙයි. ඒක අපිට අයිති දේවල්. ඒ නිසා අපිට අයිති දේවල් අපි නියෝජිතය හැටියට අවුරුදු පහකට පත් කරලා ඇරියම උඹලා හොරා කනවා නම් ඒක වැරදියි. එතකොට එහෙම හොරා කාපු දේවල් තියෙනවා නම් ඒවා අපි ආයි ලබා ගන්න ඕන රට. ඒක එක දෙයක් කියනනේ. දැන් එතන අසාධාරණ ඉල්ලීමක් නැහැ නේද? ඒ කියන්නේ ජනතාව තමන්ගේ පරමාධිපත්‍ය යටතේ තියෙන තමන්ගේ හඬ ප්‍රකාශ කරලා තියෙනවා. ඒක තර්ජනයක් කොට සලකන්න ඕනේ නැහැ. දේශපාලකයක තර්ජනයක් කොට සලකන්නේ ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ පාලකයෝ කියලා. ඒගොල්ලෝ රජවරු කියලා. ඒ නිසා ඒගොල්ලන්ගේ වැරදි පෙන්වා දීම ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලන්ට පහර දීමක් හැටියට. නෑ. ඒක එහෙම ගන්න නෙමෙයි. දැන් මම කියන්නේ ඒකයි අපේ දේශපාලකයෝ මේ කාරණේ තේරුම් ගන්න තාක්කල් අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. දැන් තේරුම් ගන්න නැත්නම් අපි බලෙන් ඒගොල්ලන් තේරුම් කරලා දෙන්න වෙනවා. ජනතාව හැටියට නේ. එතකොට මම දකින්නේ ගෝල්ෆේස් ගාලුමෝදර පිටිය ඇතුළු සමස්ත ශ්‍රී ලංකාව තුළම අද ඒ නැගිටීම ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට අහුම්කම් දෙන්න කියන එක පළවෙනි දේ. දෙවෙනි දේ ඕගොල්ලන්ට විතරක් නෙමෙයි අපිටත් තියෙනවා යෝජනාවල් සිදු කරන්න. දැන් අපේ රට ඉදිරියට ගෙනියන්න ඕනේ කොහොමද කියලා. ඒක අපේ අයිතියක්. විශේෂයෙන්ම තරුණ තරුණියන් හැටියට ඒගොල්ලන්ගේනේ රට අනාගතයේදී ඒගොල්ලෝනේ රටේ ජීවත් වෙන්න යන්නේ. අපි තව ටික කලකින් මැරලා යයි. ඔය ඉන්න දේශපාලකයෝ මම හිතන්නේ 90ක් විතර තව ටික කාලෙකින් මේ ලෝකෙන් සමුගන්න අය. නමුත් මේ ඉන්නේ රටේ අයිතිකාරයෝ. එතකොට ඒ අයට සවන් දෙන්න සූදානමක් නැත්තම් එතකොට ඒ මොකද කරන්නේ? ලොකු අසරණ වීමක් දැනෙනවනේ එතකොට. තරුණ තරුණියන්ට නේ තමන්ට අහුම්කම් දෙන්නේ නැති වුණාම. මෙතන මම දකින සුන්දරම දේ තමයි එහෙම නැගිටීම් අපිට මීට ඉස්සර අපිට මතක කාලේ දෙකක් තිබුණා. මීට ඉස්සර 71 එකක් තිබුණා 88 89 තව එකක් තිබුණා නේ. නමුත් ඒ නෙගටිව් සිද්ධ වුණේ අවි ආයුධාරගෙන. නමුත් මෙතන මේ තරුණයෝ ආයුධාතර ගත්තේ නැහැ. නමුත් මේ තරුණයන් අවිහිංසාවාදයේ කියන ආයුධය පාවිච්චි කරලා ඊට වඩා ප්‍රබල විදියට දැන් ආයුධාරගෙන ගහනවාම මර්ධනය කරන්න ලේසි. ඒක සාධාරණකරණය කරන්නත් ලේසි. නමුත් අවිහිංසාවාදීව සාමකාමීව අරගල කරනකොට මර්ධනය කරන්න ලේසි නෑ. පහසු නෑ. ඉතින් ඒ නිසා මම දකින්නේ මම තවදුරටත් කියන්නේ අරගලයේ ඉදලා ඉන්න අයට මේ චින්තනමය විප්ලවය ඇති වෙන්න ඕනේ මෙහෙම. ඒ කියන්නේ අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපේ අල්ලපු රටෙන් මහත්මා ගාන්ධිතුමා කොහොමද අධිරාජ්‍යවාදයක් ඉතා ප්‍රබල අධිරාජ්‍යවාදයක් දැන ගැස්සුවේ? ගහගෙන නෙමෙයිනේ. ආයුධ අතරවරන් නෙමෙයි. ඉතාම සාමකාමීව අවිහිංසාවාදීව මෛත්‍රිය කරුණාව පෙරදරි කරගෙන ඔහු තනියම කරපු අරගලයේ කොච්චර ප්‍රබල වුණාද කොයිතරම් මහ විශාල අධිරාජ්‍යයක් දන ගැහුවා අන්තිමට යට යන්න ඕන දැන් මම කියන්නේ කොයිතරම් දේශපාලකයෝ හිතනවා ඒගොල්ලෝ ප්‍රබලයි කියලා ඒගොල්ලෝ අපේ පාලකයෝ කියලා මම හිතන්නේ මේ අවිහිංසාවාදී සටන එහෙම නැත්නම් අවිහිංසාවාදී හඬ නැගීම අදහස් ප්‍රකාශ කිරීම ඇතුලේ මේ දේශපාලකයන් අසරණ වෙලා තියෙනවා අපි තවදුරටත් සාකච්ඡා කරන්නට ඕනේ ඊටාත්ම වැදගත් තැනක අපි ඉන්නේ අපිට අපේ හඳුනන අපිට දැන් හුරුව තියෙන්නේ මහායියෙන් කෑ ගහලා එහෙම නැත්නම් සටන් පාටයක් අරගෙන එහෙම නැත්නම් කඳුළු ගෑස් කාගෙන ජල ප්‍රහාර කාගෙන පාරට බැහැලා හයියෙන් කරන කෑ ගහලා කරන විරෝධතා ව්‍යාපාර ඒ වගේ දේවල් තමයි බ්ලොක් ඉතිහාසය තුළ බලාගෙන આવතු හැම තැනකම තියෙන්නේ. නමුත් මේ අරගලය බොහොම නිර්මාණශීලී අරගලයක් බඩපත් වෙනවා. මේ අරගලය තුළ ජනතාව වෙනසක් ඉල්ලනවා. ඒ වෙනසට අඩිතාලම් වැටෙන්නේ අපේ හාමුදුරුව සඳහන් කර විදියට ගෑස් ටික නැහැ, පෙට්‍රල් ටික නැහැ, දරුවට කිරිපිටි ටික නැහැ, හාල් ටික ගන්න නැහැ, භූමි තෙල් ටික නැහැ. Ibitazol, සීනිවලින් පරිස්සම්වන ඔබට විශේෂයි. විටමින් ඛනිජ සහ තන්තු සමගින් නිස්සි පෝෂණයක් ලබා දෙයි. මේ තමයි ඔයාට හොඳ දේ. අඩු ග්ලයිසමික් දර්ශකයක් සහිත සමබර පෝෂණීය ඩයබිටසෝල්. අනතුරබනවතත් බලය සජීවී වැඩසටහන සමගින් නිවෙමු එක්වෙමු රට හදමු තේමාව යටතේ අපේ රටේ ඉදිරි ගමන් මඟ අපි කොයි පැත්තටද යා යුත්තේ තරුණයින් තමයි රට බාර ගන්නට ඉන්නේ තරුණයින් බොහොම අවිහිංසාවාදී අරගලයක නියැලෙනවා මේ සියලු දේවල් වෙනස් කර ගැනීම උදෙසා විශේෂයෙන්ම ඔවුන් කියන්නේ මේ සිස්ටම් එක වෙනස් විය යුතුයි. ඒ කියන්නේ මේ පවතින තත්ත්වය වෙනස් විය යුතුයි කියන තැන. ඔවුන්ට ඇහුම්කන් නොදෙන තාක්කල් අපේ රටේ මහජන නියෝජිතයින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න අපි කොතනින්ද? ඒක තමයි අපිට තිබෙන ප්‍රශ්නේ. මෞලවිතුමනි මේ නිරන්තරයෙන් අපි දැක්කා අපේ ප්‍රියතුමන් සඳහන් කළා ඉතිහාසය තුළ බොහොම අමිහිරි අත්දැකීම් කිහිපයක් සම්බන්ධව. අපි කියවපු ඉතිහාසය සහ අපි අත්විඳපු ඉතිහාසය තුළ අපේ රටට වෙනස් වෙන්න පුළුවන් තැන් අපිට මගහැරුණා. අපි ගත්තොත් 88 89 ඒ තත්ත්වය පාලනය වුණාට පස්සේ අපිට තිබුණ හොඳ මාවතකට යන්න. ඊට පස්සේ අපේ රටේ තිබ්බ යුද්ධයක්. මේ යුද්ධය අවසානයේ බොහෝ දෙනෙක් හිතුවා හරි යුද්ධය ඉවරයි අපි හොඳ තැනකට දැන් ගමන් කරයි. ඊට අනතුරුව තවත් අවස්ථා කිහිපයක දේශපාලන පෙරලීම් වෙනවා. හැමෝම හිතුවා හරි. ඇයි අපි වරද්ද ගත්තේ? ඇයි අපි කොතනද අපි මග හැරගත්තේ? මොකක්ද අපිට උනේ? අද ඇයි තරුණයින් කඩු පොළු අරගෙන Tamanගේ ප්‍රශ්න මහපාරු විසඳ ගන්න උත්සාහ කරන්නේ? ඇත්තටම ශ්‍රී ලංකානු ඉතිහාසයේ අපි අරගෙන කියවල බලන අවස්ථාවේදී මේ හැම අවස්ථාවකදීම අපිට දකින්න පුළුවන් උනේ වහල් ස්වභාවයක්. ඒක රාජධානි සමය වෙන්න පුළුවන්, ආක්‍රමණිකයන්ගේ කාලේ සමය වෙන්න පුළුවන්, නිදහසෙන් පසු උදා වෙච්ච කාලේ වෙන්නට පුළුවන්. මේ ත්‍රිත්ව කාලය තුලම ක්‍රමවේදය වෙනස් වුණාට තිබුණේ වහල් ස්වභාවයක් තමයි. ඒ කියන්නේ මේ අපේ ලේවලම අපිට රජෙක් ඕන කියන තැනද? එහෙම වියත් හැකි. එහෙම නැතු අපිට පෙර උදාහරණ තිබුණේ නැහැ බලලා හදාගන්න. පෙර උදාහරණ තිබුණේ නැහැ. එතකොට රාජධානි සමය, ආක්‍රමණිකයන්ගේ සමය, නිදහසෙන් පස්සේ සමය මේ හැම එකේදීම සමාජයට මේකයි කියලා පෙන්වන්න තරම් අපිට උදාහරණයක් තිබුණේ නැහැ. මිනිස්සු දැකලා තිබ්බේ ඒක. ඇඟේ තිබ්බේ ඒක. සංස්කෘතියට බද්ධ වුණේ ඒක. අධ්‍යාපනයට ඇතුල් වුණේ ඒක. සමාජයෙන් දැක්කේ මෙන්න මේ කටයුතු නිසා. මේ කටයුතු තමයි සමාජයේ මිනිස්සු වගේම තරුණයනුත් දැක්කේ. ඒ නිසා මේ රාමුවෙන් පිට එළියට එීමේ හැකියාවක් තිබුණේ නැහැ. මේ නිසා මොකද වුනේ? යමෙකුට තමන්ගේ පැවැත්ම උදෙසා මේ ජනතාව ඒ පැත්තට හරවා ගැනීම ඉතාමත්ම පහසු වුණා. ඒක ඈත අතීතයේ රාජධානි සමය තුලත් එහෙමයි, අධිරාජ්‍යවාදීන්ගේ කාලය තුලත් එහෙමයි. හොඳ මිනිසු ටිකක් තෝරගත්තනේ ඒගොල්ලන්ගේ වැරටි කරගෙන යන්න. ජාතිය පාවල දෙන්න මේ තමන්ගේ රාජකාරී ටික කරගෙන යන්න අධිරාජ්‍යවාදීනොත් මේ මනුස්ස කණ්ඩායමේම මේ ලංකාවෙම මිනිසු ටිකක් නියෝජිතයන් හැටියට තෝරගත්තා. සමහර විට ඔවුන්ගේ ආభాෂයක් තියෙන පුද්ගලයන් තමයි නිදහසින් පස්සෙත් නැවත ගමන පටන් ගන්නෙ. ඒක අපි හොඳින් තේරුම් කරගන්නට ඕනේ. නූතනයේ තියෙන වෙනස මොකක්ද කියලා කිව්වොත් දැන් ඔබතුමා කියවනේ ඉතිහාසයේ හැරෙන්න ඕන තැන් හැදෙන්න ඕන තැන් ගොඩක් මග හැරුණා කියලා. ඒ හැදෙන්න ඕන තැන් තුලත් යම් ආකාරයක යම් පාර්ශකත්වයක් තිබුණා. යම් දේශපාලන පක්ෂයකට හෝ යම් දේශපාලන දැක්මකට මොකක්ද තිබුණේ යම් පාර්ශවීමක් නැත්නම් ඒකට ගැතිවීමක් අඩංගු වෙලා තිබුණා. නූතනයේ පවතින අරගලයේ තියෙන විශේෂත්වය තමයි මේ සියලු ගැති වලින් නැත්නම් මේ සියලු වහල්භාවයෙන් මිදලා ස්වාධීන මනසකින් සහ ස්වාධීන දැක්මකින් තරුණ ප්‍රජාව ඉස්සරහට අවිලා තිනවා. මේක හොඳින් තේරුම් කරගන්න ඕනේ තරම්. කිසිම මෙහෙවීමක් නැතුව මේ කිසිම මෙහෙවීමක් නැතුව මෙහෙවීමක් තියෙනවා ඇත්තටම. ඒ මෙහෙවීම පිළිබඳව අපි කතා කරනවා. ඒ මෙහෙවීම අවුරුදු කාණක් හෘදය තුල තිබෙන හෘද සාක්ෂිය. හෘදයේ තියෙන දෝංකාරය අපේ හදවත් තුළ තියෙන කම්පන අපේ හදවත් තුළ තියෙන දුක අපි දැක්ක වේදනාව තමයි දැන් මෙහෙවන්නේ මේ සියලු තරුණයන්ව ඒ නිසා තමයි දෙමව්පිය අනුග්‍රහය දක්වනවා කරන්න පුතේ කියලා ආගමික නායකයන් අනුග්‍රහය දක්වනවා ඔබ හරි කියලා ඇයි මේ ආගමික නායකයන්ටත් දෙමව්පියන්ටත් සමාජයේ ඉන්න වැඩිහිටියන්ටත් කරගන්න බැරි වෙච්ච සිහිනියක් මේ ළමයි ඉස්සරහට අරගන්න උත්සාහ කරනවා මෙතන නිර්පාක්ෂිකයි කාටවත් බැඳීමක් ඇති ඒකේ ප්‍රතිඵලයක් තමයි ඔය පක්ෂ විපක්ෂයකින් තොරව සියලුම දෙනාම ඔය භූමියේ නැත්තම් මිනිසුන්ගේ හදවත් තුළ මිනිසුන්ගේ කතිකාවන් තුළ දැක්ම තුළ අසාර්ථකත්වයටපත් වෙලා තියෙනවා. උන්ව පිළිගැනීමකට ලක් වෙන්නේ නැහැ. නමුත් අපි හොඳින් තේරුම් කරගන්නට ඕනේ මේ වෙනස රකින්න. මේ වෙනස දිරිමත් කරන අතීතයේ පුරාවටම සිද්ධ වුණේ මොකද්ද කියලා කිව්වොත් මිනිසුන් මේ විදිහට හිතපු මේ කියන්නේ නොහිතුවාම නෙවෙයි මිනිස්සු ස්වාධීනවම හොඳ දෙයක් බිහි කරන්නට ඕනේ හොඳ රාජ්‍යයක් ඇති කරන්න ඕනේ කියලා අතීතයේ පුරාවටම මිනිස්සු හිතලා තියෙනවා සමහර තැන්වල. නමුත් ඒ හැම සිතුවිල්ලක්ම අන්තිම තුරුම්පුවේදී යම් හෝ උපක්‍රමයක් භාවිතා කරමින් ජනවරම හොරගෙන කෑවා. ජනමතය වංචනික ලෙස වෙන පැත්තකට හැරෙව්වා. ඉතිහාසයේ පුරාවටම අපිට තියෙනවා. යම් 83 කලජූලිය වෙන්නට පුළුවන් 56 විවස්ථාව කියන අවස්ථාව වෙන්නට පුළුවන් විධායක ජනාධිපති ක්‍රමයේ තුල වෙන්නටත් පුළුවන් යුද්ධයන් වෙන්නට පුළුවන් පාස්කු ප්‍රහාරය වෙන්නට පුළුවන් අලුත්ගම දිගෙන සිදුවීම් මාලාවන් වෙන්නට පුළුවන් මේ ආසන්න ස්ථානයේ මිනිසුන්ගේ ස්වාධීන මට්ටමකට අවිලා රටක් ඕනේ කියලා හිතන අවස්ථාවේදී අවසන් තුරුම්පුව වෙනස් කරන යම් හෝ ක්‍රමවේදයක් මාරු කරගෙන ජනවරම හොරගෙන කනවා හෘද සාක්ෂියට එකඟව අපි කතා කරනවා නම් දැන් ඔබතුමත් තරුණ වයසේ මමත් යම් තරුණ වයසේක ඉන්නවා මුදුර වයසේ කීයද මම 87 80 මමත් 87 එකම අවුරුද්දේ මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා මේ ආගමික නායකයන් හැටියට ඉන්නේ මම කතා කරන්න හේතුව අපිට මේ අඩුම තරමේ ආණ්ඩු 4ක හරි බලාපොරොත්තුවක් තිබුණේ නැද්ද හොඳ රාජ්‍යයක් හැදෙන්න අපේ සිහින දිනා ගන්න. අද මේ තරුණයෝ මෙතනට එන්න මූලිකම හේතුව තමයි අපේ හාමුදුරුවනේ අපි ගන්න පඩියෙන් අපිට පර්චස් 10ක ඉඩම් කෑල්ලක් ගන්න බෑ. අපිට වාහනයක් ගන්න බෑ. අපිට ගෙයක් හදලා දරුවන්ට උගන්වලා ජීවත් වෙන්න අපිට සිහිනයක් නැහැ. මේ සියල්ලම විනාශ වෙලා ගියේ විරාගය තමයි මේ ඇවිල්ලා තියෙන ඉස්සරහට. මේ විරාගය මෙතන බලාපොරොත්තුවක් දැන් අපිට දැන් මේක පටන් ගත්තත් අපිට අනාගතයක් නැහැ. තියනවා කියලාද කියන්නේ නැහැ මීට පස්සේ නූපන් දරුවන් වෙනුවෙන් තමයි මේක කරගෙන යන්නේ මම කියන්නට උත්සාහ කරේ මෙන්න මේ විදිහට මිනිස්සු ස්වාධීන වෙන හැම අවස්ථාවකදීම අන්තිම තුරුම්පුවේ මේ ජනවර්ම හොරගෙන කෑවා තමන්ගේ පක්ෂපාතීත්වය රැකගන්න එක හරවගත්තා කුමක් හෝ ආකාරයකින් මොන වියදමක් හරි කරමින් මොනා හරි පහත් ඊ타මත්ම ජඩ ක්‍රියාවක් කරලා හරි ඒක රැකගන්න උත්සාහ කරනවා ඇයි ඒ පාලක පැන්තිය කියලා හඳුනා ගන්න මිනිස්සු කවුරු වුණත් මොන පක්ෂේ වුණත් හැදිලා තියෙන්නේ එහෙමයි. ජීවිතේට කවදාවත් තමන්ගේ ඇඳුම මැදලා නැති. ජීවිතේට කවදාවත් තමන්ගේ ඇඳුම හොදලා නැති. හදිසි අවස්ථාවකවත් තමන්ගේ වාහනේ පැදගෙන යන්න බැරි. ගෙදර සේවකයෙක් නැතුව උයා ගන්න බැරි. කවදාවත් බඩගින්නක් දැනිලා නැතුව ඇති. ජනතාවත් එක්ක නැත්තම් මේ ආරක්ෂකයෝ නැතුව පොදි ජනතාවත් එක්ක මීටර 100ක් ඇවිදින්න බැරි. මිනිස්සුන්ට මේක බලපෑමක්. බොහොම හොඳ තැනකට ඔබතුමා ගියන්නේ මේ අපේ බිම් මට්ටමේ ඉන්න අපේ දුක නසන්නට අපිට තිබෙන ප්‍රශ්න විසඳන්නට මේ අපි මේ ගේන අය මේ. ඔව් ඒක තමයි. දැන් අපි ගේන්නේ කාවද? දැන් මේ මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා කියන අපි ඕගොල්ලන්ගේ දුක සනසන්න. මඤ්ඤක දණ්ඩක් හිටවන්න බැරි මිනිස්සෙකුට පුළුවන් අපේ දුක ගැන කතා කරන්න. ජීවිතේට මිනිසුත් එක්ක පිටකොටුවේ නෙමෙයි ලංකාවේ ඕන තැනක මීටර 100ක් සාමාන්‍ය මහ ජනතාවත් එක්ක ඇවිදින්න බැරි වාඩි වෙලා තැඹිලි ගෙඩියක් බොන්න බැරි මිනිහෙකුට පුළුවන් අපේ දුක හදන්න. නෑ. කවදාවත් කරන්නට බෑ. මේකේ අතුරු ප්‍රතිඵලය තමයි ඇත්තටම මදුෂාන් මහත්මයා මේ සාකච්ඡාව සුවාදීනයි විවෘතව මදහස් දක්වමු කියලා ඔබතුමා කතා කරපු හින්දා මමත් මේ කතා කරන ආගමික නායකයාට මගේ වගකීම අනිවාර්යයෙන් මේකේ මූලිකම වගකීම දරන්න ඕනේ මාධ්‍ය ආයතන. ඇයි මේ මාධ්‍ය ආයතන තමයි මම ඔය කියපු කතාවේ ලොකුම ජවනිකාව රඟපාපු ලොකුම අධ්‍යක්ෂකවරයාට කටයුතු කරපු කණ්ඩායම. එතකොට මාධ්‍ය ආයතනයක් හැටියට දැන් මිනිස්සෙක් තීරණයක් ගන්න ප්‍රඥාවන්තයන් සුළු පිරිසක්නේ සමාජයේ ඉන්නේ මනස දියුණු කරගත්ත මිනිස්සු. අනිත් එක මහ ජනතාව හැටියට විශාල පිරිසක් ඉන්නවා. මේගොල්ලන් හැඟීම් සහ තීරණ ගන්නේ වටපිට බාහිර පරිසරයෙන් මේ පංචස්කේන්ද්‍රයෙන් එන පණිවිඩ හරහානේ ඒගොල්ලන් තීරණය කරන්නේ. ඒගොල්ලන් දකින්න දේෙන් අහන දේ ඉන්නේ. මෙන්න මේ දකින්න දේ අහන දේ කෙලින්ම ඒගොල්ලන්ට එක සලස්වනු ලබන්නේ මාධ්‍ය හරහා. ඒක මුද්‍රිත වෙන්න පුළුවන්, සමාජ මාධ්‍ය වෙන්නට පුළුවන්, රූපවාහිනී නාලිකාව වෙන්නට පුළුවන්, සජීවී අජීවී ඕනම මාධ්‍යයක් තුලින්. එතකොට ඔවුන්ට ඒ තියෙන මේ යථාර්ථවාදී ස්වરૂපය કૃතිමව වෙනස් කරලා දැක්වීම තුලින් තමයි ජනමතය වෙනස් වෙන්නට පටන් ගන්නෙ. එතන ජාතිවාදීය හුවා දක්වනවා නම්, ආගම්වාදය ගෙනහර පෙන්නනවා නම්, අමූලික චෝදනාවන් අභූත චෝදනාවන් සමාජයට කාවද්දනවනම් ඒකේ ප්‍රතිවිපාක තමයි සමහර විට අපි මේ දැනට තත්ත්වෙමින් තිබෙන්නේ. ඇයි ජනතාවට අවස්ථාවක් තිබුණේ නැහැ, ජනතාවට හැකියාවක් තිබ්බේ නැහැ සත්‍ය ප්‍රතිරූපය අඳුනගන්න. මේ අවුරුදු ගණනාවක් පුරාවටම දශක ගණනාවක් පුරාවටම අපිට සිද්ධ වෙන්නේ මේකයි. මොනවද අන්තිමට කියන්නේ? අපි බලාපොරොත්තු වුණේ මේකයි. නමුත් සත්‍ය ප්‍රතිඵලය මෙයයි. කියන එක දැන් අපි ආණ්ඩු කීයක කතා කරාද? ඒකට මූලික හේතුව මොකද්ද? මාධ්‍ය ආයතනය වෙන්නට පුළුවන්. දැන් ඕනම කෙනෙක් ව්‍යාපාරික ප්‍රජාව හිතනවා මොහු හෝ යම් බලවේගයක් ගෙනීම තුලින් මට රකින්න පුළුවන්. මාධ්‍ය ශාස්ත්‍රය තුල දකින්නට පුළුවන් යම් ආකාරයකින් රකීමක් හෝ යම් දෙයක් දිනා ගැනීමට මේක කළ යුතුයි. ඒ වගේම තමයි ආගමික අංශත්. මේ වස්ත්‍රය සම්පූර්ණයෙන්ම කූජිත ලෙස පාවිච්චි කරන්නේ තමන්ගේ වරප්‍රසාද උදෙසා. වෙන කිසි දෙයක් නෙමෙයි. තමන්ගේ ධර්මයේ පැත්තකින් තියලා ඒ වරප්‍රසාද තමන්ට ලබා දෙන්නා පුද්ගලයන්ගේ නායපත්‍රය හරියටම අර වයින් කරපු බෝනික්ක වගේ කිසිම හිරිකිතක් ලැජ්ජාවක් නැතුව පාවලා දුන්නා. කතා කරන්නට පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් හැටියටත් මොකද වෙන්නේ? දැන් උදාහරණයක් ඇරෙට මම මෞලේ කෙනෙක් ඇරෙට කතා කරනකොට, අපේ හාමුදුරුවෝ කතා කරනකොට, පියතුමන් කතා කරනකොට, කුරුක්කල්තුමා කතා කරනකොට කතා කරන්නේ කුරුක්කල්තුමා නෙමෙයි, ඒ ජාතියේ ආගමේ නියෝජනය. ඒ පණිවිඩයේ මහ ජනතාව දකින්නේ මේ නියෝජනයේ සමස්ත සාරාංශයක් ඇටියට. ඒ සාරාංශය හෘද සාක්ෂියේ හැංගිච්ච වරප්‍රසාද ලබා ගැනීමේ බලාපොරොත්තු උදෙසා පාවල දුන්නනම් කොයිතරම්නම් නින්දිතද ඒක? කොයිතරම්නම් අප්‍රසන්න කටයුද්දක්ද කියන එක අපි තීරණය කරගන්නට ඕනේ. මෙන්න මේ වගේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච වැරදි නිසා තමයි අපි මේ තත්ත්වයටපත් උනේ. කෙසේ නමුත් දැන් අපේ අරගලකරුවන් මම නම් කියන්නේ සැබෑ වූ නිදහසේ, ජාතික නිදහසේ නිර්මාතෘවරු. ඔවුන්ට අපි අනුග්‍රහය දැක්විය යුතුයි. බොහොම ස්තුතියි. අපි තවදුරටත් සාකච්ඡා කරනවා. ඉදිරියට ඔබතුමන් මවුලතුමනි අර මතු කරපු කාරණේ බොහොම පරිස්සමෙන් අල්ලන්න නොරොත් දෙයක්. ඒ තමයි මේ ආගම, දහම, දේශපාලකයන් අපේ හැමදෙරම විවිධ තැන්වල තමන්ගේ දේශපාලනය වෙනුවෙන් භාවිත කිරීම සහ භාවිත වීම. මේක බොහොම පරිස්සමෙන් කතා කරන්න ඕන තැනක් බාටපත් වුණා. අපේ කුරුක්කල්තුමා වෙත ගියොතින් කුරුක්කල්තුමනි මේ කාලයක් තිබුණා නම් අපි දැන් තවමත් මේ කතා කරාද කියන්නේ 30 වසරක කුරිරු ත්‍රස්තවාදය කියලා අපි කියන එක අපේ රටේ කවුරු කතා කරලා කියාගෙන එනවා. ත්‍රස්තවාදයක් තිබුණා කියලා. හැබැයි මගේ ජීවන අත්දැකීම් නැතත් ඉතිහාසය තුල කියවීම තුල මම කියවපු තැන්වල මට හැඟී ගියක් තමයි මේ අර්බුද නිර්මාණ කරන්නේ දේශපාලකණී. අපේ රටේ මහජන නියෝජිතින්ම තමයි මේ විරසකේ ඇති කරන්නේ. අවසානයේ මේ විරසකේ ඇදගෙන යන්නෙත් ඔවුන්. ඔවුන්ගේ බලය වෙනුවෙන්, ඔවුන්ගේ ඡන්ද ගොඩ වෙනුවෙන් මේ විරසකේ ඇදගෙන යනවා. මේ විරසකේ නිසා අපිට බොහෝ දේවල් අහිමි වුණා. අපේ මේ විරසකේ නිමාවෙන් පස්සේ අපි හිතපු දේවල් අපිට ළඟා කරගන්නත් බැරි වුණා. දැන් මේ ආසන්නතම සිදුවීම කුරුකල්තුමනේ ඔබතුමා දකින්න විදිහට ඇයි අපිට මොකක්ද වෙලා තියෙන්නේ? තවමත් අපේ සමාජයට මොකක්ද වෙලා තිබෙන්නේ? අපේ හැමදෙර සඳහන් කළා මේ පෙරදිග ලෝකයේ මේ පබලන මුතු ඇටයක් මේක. හැබැයි දැන් කඳුළු බිඳුව බවට පත් වෙලා තියෙනවා අපේ රට. ඇයි අපිට මොකක්ද සිද්ධ වුනේ? බොහොම සන්තෝෂයි මේ සහභාගී වෙච්ච එකට. ඇත්ත වශයෙන් දමට කියන්න පුළුවන් මගේ වයස හැටියට. දැන් 1958 න් අපිට ඒ කාලේ වංශ දන්න ඇති හරි ඒ සිද්ධයක් වුණා. ඒ කියන මේ මහජනත් එක්ක ඒ ආණ්ඩුව පොඩි කැට්ටුවක් කරන් එවිලා මේ ලංකාවෙන් පොඩි කොලාල වගේක් වෙන්නත් පුළුවන්. ඒ වාගේ පුච්චලා එම සිද්ධ වුණා. ඊට පස්සේ අපි බලන්න පුළුවන් දර්ශනයක ජූඩි කලබලය. ඊට පස්සේ මං ඔතුමා හැවුව විදියට මගේ වයස හැටියට මේ ශ්‍රී ලංකාවේ පළවෙනි මේ මහජනතාව එකට අත් බැඳගෙන මේ අරගලට පත් වෙලා උද්ඝෝෂණය කරාගෙන සිද්ධ වෙච්ච හේතුව ඒක අපි සොයලා බලන්න ඕන. ඇයි මෙහෙම වුනේ කියලා? ඔව්. ඇයි එහෙම වුනේ? දැන් මං කිව්වනේ 1958 න් සිද්ධ වෙච්ච එක අපේ සාදු වංශය දන්නේ නැති. ඒක අපි දැන් මෙතනින් කියන්න දෙයක් නැහැ. ඒ වගේ ජූලි කලබලයක් තිබුණා. ඒක ජාති කෝලාලය කියලා ඒක පදනම් අරගෙන දෙපැත්තම ගාගන්න විදියට ඒක උත්සාහ කෙරුවා. දැන් මේක සිද්ධ වෙච්ච එක අපේ ක්‍රිස්තියානි වෙන්නත් පුළුවන්, ඉස්ලාමියෙත් වෙන්නත් පුළුවන්, අපේ බුද්ධ ආගම වුණොත් සියලු මහ ජනතාව ජීවත් වෙන මේ රට. මේ රට අපි කියන විදියට සුන්දර භූමියක් කියලා කියනවා. හරි, සුන්දර භූමියක එම දෙයක් අපි ලබා ගන්න විදියට අනිත් රට නැති වෙච්ච එක මේ රට තියෙනවා. දෙයක් තියෙනවා, හැම දෙයක් තියෙනවා. දැන් ඕස්ට්‍රේලියා ගිහලා ඉන්න ඕන. අපි නුරගලියා ගියොත් ඕස්ට්‍රේලියා ගියා වගේ. හරි, ගින්දෝට ගියොත් අපි ඇමරිකන් ගියා වගේ. ඒ වගේ හැම දෙයක් අපිට පාසුගම් තියෙන රටක් තමයි සුන්දර රට. ස්වර්ණ භූමි කියලා එකක් තියෙනවා. ස්වර්ණ භූමි කියලා කිව්වොත් තේරෙනවට රත්තරන් භූමියක්. දැන් මේක වෙච්ච දෙයක් කාට් කොයි කවුරුත් උනොත් මෙතනින් බේදය මොකුත් නැහැ. දැන් මේ පියතුමනි කිව්ව විදියට ඇත්ත වශයෙන් මේ පාලනය අපි ඡන්දය ඉල්ලනකොටත් අපි ඡන්දය තෝරගෙන මෙයාට දෙන්නද කියලා අපි තෝරගෙන මෙයා හොඳයි කියලා හිතාගෙන අපි ඡන්ද දානවා. ඒ හේතුව එයා අපිට සලකනවා, හොඳ විදියට අපි තියාගන්නවා. අනිත් එක අපේ ළමයාගේ ඉදිරි ගානේ සුග වෙන්නත් පුළුවන්, ජීවිතය අර අපේ නඩතු කරන ජීවිතය අඩුපාඩු නැතුව යන්න පුළුවන් කියලා හිතාගෙන අපි ඡන්දයක් දාන. ඊට පස්සේ අපි තමයි පත් කරන්නේ. કોઈ පක්ෂේ වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. કોઈ ආණ්ඩුවත් වුණත් අපි පත් කරනවා. පත් කරන හේතුව මොනවාද? අපේ ආරක්ෂාවට. ඒ ආරක්ෂාවෙන් වෙනුවෙන් අපි පත් කරනවා. අපිට එහෙම දෙයක් සැපයෙන්. දැන් ඇත්ත වශයෙන් කියන්න ඕන මේ කාලේ දැන් අපි ගෙදර ඉන්නකොට මේ ලයිට් කපාගෙන යනවා. පැය 6ක් 3ක් ඒ වගේ කාලේ අපිට ලියාගෙන බලන්න බෑ. ඒක විදිහට කපනවා. ඒ වුණාට හරියට 29 වෙනිදා ලයිට් බිල් එක ගෙදරට එනවා. මේක ඉනා වෙන්න දෙයක්. ඒ කියන පව් දැන් මේ අපි කපනවා, ලබන මාස දෙමු, ඒ වගේ නේ හරියට ගානට එනවා. එහෙම නැත්නම් මාස දෙකක් පව් වුණොත් බෙඩ් බිල් එක එනවා. ඒක නීතියට කරනවා. ඒ නීතියට කරනවා නම් අපේ මහ ජනතාවට නීති විදියෙන් හොඳ විදියට ඒගොල්ලන්ට සැපෙන්න ඕන. ඒක කවුද කරන්නේ? ඒක විදිහින් අපි කියමුකෝ ගෙදර ඉන්නකොට ළමයාගේ අඩුපාඩුව බලන කවුද? දෙමෝපියන්. දෙමෝපියන් ඉන්නවා කියලා තමයි ළමයාලා ඉන්නේ. දෙමෝපියන් සලකන්නේ නැත්නම් ළමයාට මොනවද කරන්නේ? ඒකයි මෙතන සිද්ධ වුණ එක. මම අරගල භූමියටත් ගියා. ඇතවසේ මම ගියා. මේ අපේ මවුලුත් මාට දන්නවා. තනිකර ගියේ. මම බලන්න ඕන කියලා. මේ අරකලා කියලා කියනවා මේක හරිද වැරදිද කියලා බලන්න ඕන කියලා කිව්වා. මේක අපි අහලා උත්තර දීලා වැඩක් නැහැ. අපි ඒක බලන්න ඕන. එක විදියට අපිට කතාව කියනවා. ඒ වුණාට මම දැන් තනියම ගියා. කියලා බලනකොට ඇත්තට මම අපේ ස්වාමීන් වහන්සේට අපි කතා කරනකොට කිව්වා. ඒතර කඳුරක් එනවා ඒ බලනකොට මට. එංගේ මටත් පොඩි ශක්තියක් ආවා. ඒ කියන්නේ එක පැත්ත මෝදෙන්ගේ රැළ සද්දයක්. මේ පැත්ත බැලුවොත් අර මේ තරුණියන්ගේ හිත තියෙන වේදනාවත් තමන්ගේ දෙමෝපියන්ගේ තියෙන වේදනාව ඔක්කොම එකතු කරාගෙන ഘോഷණය කරනවා. මොන ഘോഷණය? ඒ වචනේ මම දැන් මෙතනින් කියන්න ඕන. ඒ ഘോഷණය කරාගෙන තමන්ගේ එම දෙයක් නවත්තල ඒ මෝදෙන් අර ළඟෙන් වාඩි වෙලා තමන්ගේ එම දෙයක් කණ්ඩ බොණ්ඩ ඒ කවුරුත් හරි දුන්නොත් කනවා ඒ වාගේ සැප කරාගෙන තමන්ගේ ජීවිතේ නැති කරාගෙන උද්ඝෝෂණය කරාගෙන අතනින් හිටියා. අතනින් බලනකොට මම බැලුවා අපේ ඉස්ලාමීය සහෝදරයෙක් ඉන්නවා. ක්‍රිස්තියානි සහෝදරයෙක් ඉන්නවා. බෞද්ධ සහෝදරයෙක් ඉන්නවා. අපේ දෙමළ සහෝදරෙත් ඉන්නවා. අයි හේතුව මොනවාද? දැන් එක ජාතියට එක කොටසට මේ ප්‍රශ්නයක් නැහැ. මුළු ලංකාව තියෙන හැම මහ ජනතාවට තියෙන මුළු ප්‍රශ්නයක්. බඩගිනි කොච්චර කාලෙ ඉන්නේ? ඔබතුමා කොච්චර කාලෙ? දවස් දෙකක් තුනක් ඉන්න පුළුවන්. බෑ. දැන් අධ්‍යාපනයේ හැමදාම අපිට පාවිච්චි කරන දැන් ළමයාට කිරිපිටි නැහැ. ගිරිපිටි ගන්න ගියොත් දැන් මට මෙතනින් කියන්න පුළුවන් රුපියල් 40යි. හරි? කිලෝ ගන්න ගියොත් 250යි. රුපියල් 5ට තිබ්බ ගිනි පෙට්ටිය. අනිත් එක පාන් ගන්නවා නම් සමහර අපේ තැන මම බලනකොට හෝලිමේ ඉඳලා පාන් ගන්නවා. ඒ කියන්නේ පාන් පිටි නෑ. දැන් අපි මේ වගේ කොලයක් අරන් මේ ලංකාවේ නැති වෙච්ච එක මොනවද කියලා බලුවොත් ලිස්ට් එක මෙච්චර දාන්න පුළුවන්. මේක නැහැ, මේක නැහැ, මේක නැහැ, මේක නැහැ. නැති එකක් තමයි ගොඩක් තියෙන්නේ. බේත් වර්ගයක් නැහැ. ඉතින් ඒ වගේ එනකොටත් තරුණ තරුණියට තමයි ධෛර්යයක් තියෙන්නේ. අපේ ස්වාමී විවේකානන්ද කියනවා. අහලා තියෙන ඇති විවේකානන්ද ස්වාමී කියලා. එයා කියන තරුණයෙන්ග ළඟ තමයි ශක්තිය වැඩි කියලා. අනේ ඒ වෙනුවෙන් අපේ මුළු ලංකාවට පාලනය කරන කොයි කවුරුත් වුණත් කමක් නැහැ. ඒ පාලනය කරන එකනයි විශ්වාසයෙන් මේ රට වෙනුවෙන් පුළුවන් තරම් ආදරයක් වෙන්න ඕන. ආදර නැතුව කරන්න බෑ. අපි දැන් මෙතනින් 4 දිනක් වාඩි වෙලා ඉන්නවා හරි කිව්වොත් අපි ආදරෙන් සන්තෝෂයෙන් වාඩි වෙලා කතා කරන එක තමයි උතුම් එක. ඒ වාගේ රටේ ඉන්න මිනිස්සු ඒ කියන මහ ජනතාවට පාලනය කරන මේ ආණ්ඩු කොයි කවුරුත් උනොත් ආදරෙන් සලකන්න ඕන. ඊට වඩා අපේ මාතෘ භූමියට ආදර කරන්න ඕන. අපේ භූමිය, අපේ මාතෘ භූමිය. එදා මේ ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට අර අපේ සිංහ කොඩියේ තියාගෙන ඒගොල්ලන් එංග ශක්තිය කරාගෙන බලනකොට සන්තෝෂයි. ඒ කියන්නේ තමන්ගේ මාතෘ භූමිය. දැන් මෙතනින් මම කතා කරනවා දැන් ගිය කාලේ ඔබතුමා කිව්ව විතර රස්තවාදී කියලා කිව්වා. ඒ කණ්ඩායම ඒක වෙනමයි. ඒකට සම්බන්ධයක් නැහැ. ඒ එක කොටසක් එක කොටස් ගාගන්න එක. එයාට ඕනේ මොනවද ඕනන් කියලා එයා සටහන කෙරුවා. මෙයා දෙන්න බෑ කියලා සටහන කෙරුවා. ඒක වෙන දෙයක්. මේක එහෙම නැහැ. මුළු රටටම තියෙන යාපන වෙන්නත් පුළුවන්, තිරුගුණාමලය වෙන්න පුළුවන්, බෙටිකොළෝ වෙන්න පුළුවන්, බදුල වෙන්න පුළුවන්. කොයි පළාත වුණත් මහ ජනතාවට වතු පළාත භූමිතේ අඩුම ගන්න භූමිතේල් නෑ. ඒ වාගේ සිද්ධ වෙච්ච නිසා නේ අදට මම හිතන්නේ මේ මාසයක් දවස් 5ක් වෙන්න ඕන අද. අරකොළේ. දැන් ඒ වැඩසටහන කරනවා. ඒ කියන්නේ වීරිය පුත්‍ර වාගේ එයා සටහන කරාගෙන තාමත් ඉන්නවා. ඒටත් ඉන්නත් පුළුවන්. ඒ නිසා අපි නිදාස් බලාපොරොත්තු වෙන්නේ. නිදාස් නැතුව මොහොත් කරන්න බෑ. ඒ උඩින් තමයි මේක සිද්ධ වෙච්ච එක. මෙච්චර දුරට ගියේ. අනිත් එක දැන් අපේ ටීවී එකෙන් බැලුවා. දර්ශනයක්. අතවසෙන් ඒක කොච්චර පව්. අහිංසා කියන කතාවක් තියෙනවා. අහිංසා කියවොත් අපේ අතින් ආයුධ ගන්න නැතුව හරි යකට කම්බියක් කරි මොනක් කරි ගන්න නැතුව අපේ හිත තියෙන එක අපි වාඩි වෙලා අහිංසාව මේකෙන් යන්න ඕන. ඒ අහිංසාව මේකෙන් තමයි ගියේ එක අර දැන් සටහන කරන තරුණ තරුණියක්. එක දවසක් හරි මේ අද මාසයයි දවස් 5යි. මේ වෙනකන් ඒගොල්ලෝ මොකුත් කෙරුව නැහැ. අයි මේ අපරාධ කරන් કોઈ එක කණ්ඩායම, එක රට, එක ලේ, එක වර්ගය, එක භාෂාව. අයි අයියලා මල්ලිලා ගා ගන්න විදිය. අයි අතරින් ගහලා අතරින් විතර පට වුණානේ. ඒක කොච්චර දුරට ගියේ? කෝබයක් කියන කාටත් එනවා. දැන් අපි කියනවානේ අර මීපෙනි අර තියෙන අර ඒක කියලා ගල් ගෙවුවත් මොන වෙන්නේ? ඒකයි දැන් උනේ. මෙච්චර දුරට ගියේ. තමන්ගේ වේදනාව වෙහෙලසනේ යාට වේදනාව තිබුණා. ඒ තිබුණාට තමත් වේදනාව වැඩි වුණා. වැඩි වෙච්ච ගමන් එයාගේ කෝපයට මෙච්චර දුරට ගිහිලා දැන් රට කොච්චර විනාශ වෙලා තියෙන. කාටද පාඩුව? ඒක හිතන්න ඕන. දැන් ඔබතුමා හිතුව මේ එව්ව විදියට දැන් පටන් ගත්ත හේතුව රට තියෙන මහ ජනතාවට විනාශ තියන්න ඕන. ඒ වගේ අද එයාට කියන අදහසක් තියෙනවා. ඒක තියන්න ඕන. ඒක අදහස් තමයි දැන් කියාගෙන ඉන්නේ. ඒ අදහස එක දැන් කොයි මම වේලසනේ කියනවා පක්ෂයේ වාගේ මොකුත් උන දැන් ආණ්ඩුව කරාගෙන යන එක්කන මහා ජනතාවගේ අදහස එක තෝරගෙන ඒගොල්ලන්ට මොන වෙලා තියෙන මොන ඕනේ කියලා ඉතල වැඩ පිටක් ගහුම්කන්දේවක් කෙරුවොත් ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා මම හිතන්නේ හුම්කන් දෙන්න ඕන කියන කාරණේ අපේ පියතුමා සඳහන් කළා මේ අපි වරද්ද ගන්නවා මේ අපේ පාලකයන් කියන කාරණේ සඳහන් කරමින් නෑ මේ 2 කෝටියකට වැඩි ජනතාවට ගිහිල්ලා මේ රටේ නීති හදන්න බැරි නිසා 2 කෝටියකට වැඩි ජනතාවට ගිහිල්ලා මේ රටේ ආර්ථිකය සම්බන්ධ තීරණය ගන්න බැරි නිසා තමයි අපි දිස්ත්‍රික් මට්ටමේ මේ තෝරලා යවන්නේ හොඳම අය කියලා හිතලා. ඉතින් ඒ අය සාමාන්‍ය ජනතාවගේ හරට අහුම්කම් දෙන්නේ නැත්නම් මෙහෙම නැත්නම් ඒ අය තමන්ගේ බලය රැක ගන්න, බලය තහවුරු කර ගන්න සාමාන්‍ය ජනතාව පලියක් විතර යොදා ගන්නවා නම් ඒක කොයිතරම් අසාර්ථක ක්‍රමයක්ද සහ මේ රටට කරන විනාශයක්ද කියන කාරණේ අපි දුටුවා පහුගිය දින කිහිපේ. අවසානයේදී එක ගෙදර දෙන්නෙක් වෙන්නට පුළුවන් එක ළඟ ගෙවල් දෙකක දෙන්නෙක් වෙන්නට පුළුවන් කෙනෙක් නිදහස් නිවහල් අරගල ඉන්නවා අනිත් කෙනා තවත් තැනක ඉන්නවා අවසානයේ ඒ දෙදෙනා එනකොටා ගන්නකොට අපි කොහොමද රටක් විදිහට ඉදිරියට යන්නේ අපි කොහොමද දියුණු ජාතියක් විදිහට ඉදිරියට යන්නේ කියන එක පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා අපි විරාමයකට ගිහිල්ලා අපි සාකච්ඡා කරමු අපි මෙතනින් ගොඩ එන්නේ කොහොමද මේ ආවේගශීලීත්වයෙන් පැත්තකට තියලා ආවේගශීලීත්වයේ නැතුව අපි කොහොමද රටක් විදිහට ගොඩ එන්නේ එකතු වෙලා අපි ඒක කතා කරමු මේ විරාමයෙන් අනතුරුව අනතුරුව නැවතත් බලය සජීවී සංවාදයේ සමගින් ඉතිහාසය තුළ අපිට බොහෝ පාඩම් තිබෙනවා අපි සමහර පාඩම් මගහැර වාගෙන තිබෙනවා සමහර පාඩම් තුලින් අපි ඉගෙනගෙන නැහැ සමහර පාඩම් නැසුණාසේ ඉන්නවා ඒ නිසාවෙන් තමයි රට අද මෙවන් තත්ත්වයක තිබෙන්නේ නමුත් ප්‍රධානත්වය අපි කිසිම අවස්ථාවක අනුමත කරන්නේ නැහැ නමුත් යම්කිසි සිද්ධාමයක් සිද්ධ වුණා හැබැයි අපිට මෙතනත් හැදෙන්නට බැරි නම් මම විශ්වාස කරන්නේ ආපහු අපි කිසිම තැනක හැදෙයි කියලා. අපි අද කතා කරන්නේ මේ රට ගොඩනැගීම සම්බන්ධයෙන් නිවිලා එකතු වෙලා අපි රට ගොඩනගමු කියන තේමාව යටතේ. අපේ හැමදෙරේ නිරන්තරයෙන් කියවෙච්ච කාරණයක් තමයි අපේ මහජන නියෝජිතයින් අපි වෙනුවෙන් රට කරවන්න ඉන්න අය, අපි වෙනුවෙන් නීති හදන්න ඉන්න අය, අපි වෙනුවෙන් අපි තෝරාපත් කරලා යවන අය. මේ කිසිම කෙනෙක් කිසිම තැනක ඇහුම්කන් නොදීම අවසානයේදී ඒක ජනතා අරගලයක් බවට පත් වෙනවා. ගෝල් ෆේස් වන්නට පුළුවන්, වෙනත් තැනක වන්නට පුළුවන්. ජනතාව මේ විදිහට එක අරමුණක් වෙනුවෙන් පෙළ ගැහෙන්නේ තමන්ගේ හඬට කන් දුන්නේ නැත්නම්. තමන්ගේ හඬට කන් දෙනවා නම් ප්‍රශ්න ටික විසඳනවා නම් ජනතාවට අරගල කරන්න තියෙන ජීවත් වෙන්න. කීයක් හරි හොයා ගන්න. නමුත් ජනතාවට මේ දවස්වල අරගල කරන්න වෙලා තියෙන්නේ රට හදන්න. රටේ නායකයින් හදන්න. අපි අපේ හැමදෙරේ මෙතනින් ඉස්සරහට අඩියක් තියෙනවා නම් අපි කොතනද වෙනස් කරගන්න ඕනේ? කොහොමද අපි මේ ගමන යන්න ඕනේ? සාන අපේ රටේ තිබුණ නීතියට වැඩිය අපේ පවුල් වල ඉඳලා ආවේ නීතිය නෙවෙයි තිබුණේ ලැජ්ජ බය. අපි ඒක හොරගම් කරන්න අපිට ලැජ්ජයි. ලැජ්ජයි බයයි. මොකද ගෙදරින් පිට වෙන්නකොට අම්මලා තාත්තලා දන්නවා මේ මොකට අපි චූටි කාලේ මොකට හරි මේ යන්නේ මෙහෙම වැඩකට තමයි කියලා. එතකොට කියනවා මේ කොහෙ ගියත් කමන්නේ මොනවා කරත් කමන්නේ අපේ මොනේ දැලි ගන්න එපා. කාර්ය මන්ත්‍රයක් එක. ඒ ලැජ්ජ බය ඇතුව හැදුණු જાති මේ හැම જાතියකට මේ ලැජ්ජ බය තිබුණා. ලැජ්ජ බය නැති කරේ දේශපාලනඥයෝ. අපිට පරමාදර්ශී චරිත නැ දේශපාලන ලෝකේ. ඉස්සර මම අතරම හරියට කියව මේවා ගැන මේ පරණ 48 න් පස්සේ රට පාලනය කරපු ඇතම් දේශපාලනඥයෝ මම දැක්ක මට හරි දුක හිතුණා. තමන්ගේ පෑනට තින්ත දාගෙන නැහැ ආණ්ඩුවේ තින්ත කියලා. මේ තින්ත කෝඩුව ඔෆිස් එකේ තියෙන තින්ත කෝඩුවට ගිහිල්ලා තින්ත කෝඩුව අරගෙන මේක ආණ්ඩුවේ තින්ත කෝඩුව ඒක ගත්තේ නැහැ ඇමති. අපිට දැන් නම් කිව්වොතින් කෙනෙකුට අසාධාරණක් කරනවා නැත්නම් නම් තියෙනවා. අපෝ නම් ගාව තියෙනවා. එතකොට ඒ වගේම සමහර ඇමතිවරු වැඩි නෙවෙයි එක සුළු පිරිසක් දැන් දරුවෝ ටික ඉන්නවා මේ බස් හෝල්ට් එකේ. තමන් යන නිල රතේ කවදාවත් පටවගෙන යන්නේ නැහැ. තමන්ගේ දුරකථනය රජෙන් දීපුව අල්ලන්න දෙන්නේ නැහැ වයිෆ්ටවත්. තහනම්. මම දන්නවා එක්තරා මුදල් ඇමති කෙනෙක් මං කියුවා එක ඒ මුදල් ඇමති ලෝක බැංකුවේ සභාපති ආපු දවසේ ඒ මුදල් ඇමතිගේ ගෙදර වාඩි වෙන්න හරි පුටුවක් නැහැ. ඒ ගෙදරට යන ලෝක බැංකුවේ සභාපති ඒ නිසා ඊට වඩා උසස් කෙනෙක්ගේ ගෙදර තිබුණු පුටු සෙට් එකක් ඉක්මනින් අරන් යනවා අර ගෙදෙට්ට. එහෙම පරමාදර්ශී චරිත තිබුණ අපි නෑ කියන්නේ. දැන් අපින් ගත්තොත් අපි දන්නවා දැන් ජාතික නායකව අපිට හිටියා සේරාසිප් හරිට්ලා හිටියා ටීබී ජයාල හිටියා. එතකොට රාමනාදන් පොණ්ඩම්බල මරුණ චාලම්ල ජාතික නායකව අපිට පාඩනේ මිනිස්සු ගැන. අපි කතා කරනවා අපි කරන ආඩම්බර වෙනවා අපි ඉගෙනගෙන තියෙනවා අපි ඒ චරිතවලට ගරු කරනවා නේ. එතකොට දැන් මෙතන පළවෙනි එක දැන් මේක ව්‍යාපාරයක් කරලා දේශපාලන කම්පැනි තියෙන්නේ දැන් ලිමිටඩ් කම්පැනි ඒ කියන්නේ වෙන කාටවත් එන්නත් බෑ. එතකොට දැන් මේ තරුණෙක් මේ සටන් කරන්නේ ඔහුට දේශපාලනයට එන්න ඕන වුණොත් ඔහු දේශපාලනය කරනවා නම් අපි කියමු අපේක්ෂකත්වයක් බලාපොරොත්තුෙන් යනවා නම් ඔහුගේ ඒ සම්මුඛ පරීක්ෂණයේදී අහන්නේ ඔබට තියෙන සල්ලි ප්‍රමාණය කොච්චරද? සූසුකම එක දැනුගත්කම හැදුණුකම වැදගත්කම මහත්මාකම චරිතවත් බව මේකක්වත් හොයන්නේ හැම පක්ෂයක්ම අහන්නේ මම දැන පක්ෂ දෙක තුනක් එහෙම දෙකක් විතර නැහැ කියලා මම දාන්නේ චුට්ටක්. අනිත් හැම පක්ෂයක්ම කොච්චර මුදල් තියෙනවද වියදම් කරන්නේ. ඉතින් මේ වගේ පිවිතුරු තරුණයෙකුට ඒ දේශපාලන පක්ෂකින් එන්න පුළුවන්ද? එන්න හිතෙනවද? රට හදන්න ඕනම තිබ්බත්. ඔව්. දැන් විදියක් නැහැ. විශේෂයෙන්ම දැන් මේ පසුගිය වකවානුව තුළ අපේ රටේ මේ ආර්ථික කඩාවැටීමත් සමගටත් කලින් අපි දන්නවා 70 දශකයේ ඉඳලා තිබුණ කර්මාන්ත 57ක් අපේ රටේ සම්බන්ධ සංයුක්ත මණ්ඩලයේ තිබුණා. තෙල් සහ මේද සංයුක්ත මණ්ඩලයේ තිබුණා. වාණිජ සංස්ථාව තිබුණා. මාකටිං ඩිපාර්ට්මන්ට් තිබුණා. ලෙදර් කෝපරේෂන් මේ 57 පිංගල් සංස්ථාව තිබුණා. කොහොමද ඒවා? ඒක ඔක්කොම ඉවරයි. එතකොට අපි අද මහා මාර්ග හදන මහ විශාල හයිවේ මම මේ පීතුමත් එක්කත් කී හිටින මගේ ගම ගාල්ල පැත්තේ මේ ඔය උත්සවයට මටත් ආරාධනා කළා ඔක විවෘත කරන. මම ගියේ නෑ. එපාරේ මේ විවෘතයට මට ආරාධනා කළා කාඩ් ගෙනත් දීපු ප්‍රබල අය මගෙන් ඇහුවා ආවේ නෑනේ මේකට බලන්නකෝ ගම පැත්තට මෙච්චර හොඳ හයිවේ එකක් දාලා ආවේ නෑ. මම කොහොනේ මම කල්පනා කරා මේකට යා යුතුද නැද්ද කියලා. නොයන් තීරණය කළා. අපේ ගම පැත්තේ ඉඳලා මේ හයිවේ එකේ ගේන තියෙන්නේ මොනවද කියලා කොළඹට. ඉතින් අපේ පැත්තේ අපේ ගාල්ල පැත්තේ තියෙන කුරුඳු ටිකක් තියෙනවා, තේ ටිකක් තියෙනවා, රබර් චුට්ටක් තියෙනවා. මහ මුහුද තමයි තියෙන්නේ. මහ මුහුද ගැන මට කතා කරන්න බෑ මම භික්ෂුවක් නිසා. නමුත් මේ සාගර සම්පත පාවිච්චි කරන්නේ. එතකොට මහ කිලෝමීටරයක් හදන්න කී කෝටියක් වියදම් කරලා තියෙනවද? එතකොට අපේ ගමේ තව කිරි ටිකක් තියෙනවා. කිරි හැට්ටි දෙකක් ගේන්න මට හයිවේ එකක් ඕනේ නැහැ කොළඹට. ඉතින් මේ වගේ මහ සෑහෙන නාස්තියක් කරලා තියෙනවා. ඒ ගණිපු මොඩල් වලින් අති විශාල ප්‍රමාණයක් මේවට යට කරලා තියෙනවා. කිසිම ආදායමක් එන්නේ නැහැ. මම අද මෙතනදිම කියන්නේ දැන් හයිවේ ටිකත් ෂෙයා මාකට් එකට දාන තීරණය කළා තිබුණේ. ගෞරවද නැහැ මම හොයන හින්දා ෂෙයා මාකට් එකට දාන හයිවේ ටික. එතකොට ආයතන 30 ගණනක් එහෙම අපි ගත්තොත් කොළඹ සිටි එක ඇතුලේ මම හිතන්නේ දිගින් දිගටම කිව්වත් මම ඇන්වල බොහොම කතාවල දැන් එයාපෝස් ග්‍රවුන්ඩ් එක එයාපෝස් හෙඩ් ක්වාටර්ස් එක පොලිස් හෙඩ් ක්වාටර්ස් විදේශ කටයුතු අමාත්‍යාංශය තියෙන ගොඩනැගිල්ල එතකොට GPO එක මේ ඒ ගොඩනැගිල්ල දැන් ජනාධිපති මන්දිරය ඉස්සරහ තියෙන හොඳම පරණම අපේ තැපැල් කාර්යාලය එතකොට ගපුර් බිල්ඩින් එක මේ මේ ඔක්කොම වෙන්නේ සිට දාලා තියෙනවා. දැන් අපි ගත්තොත් බොරැල්ලි සුපර් මාකට් එක කොල්පිටි සුපර් මාකට් මේ ඔක්කොම අලවියට දාලා තියෙනවා. ඉතින් මේක වෙන්නේ අපි පිහිටවන්නේ වෙන්නේ ශිකාර ආණ්ඩුද? මෙච්චර සම්පත් තියෙන රටක්. මේ විකුණලා අපිට අධිපති කිය අපිට අපි කන්න දුන්නේ ඕෙන් තමයි. ඉතින් මට බය තියෙන්නේ දැන් මේ ණයත් ගන්නවා දැන් මේ දවස්වල. දැන් ණය දෙන්නේ කවුරුත් ඒක පොඩි හොඳකුත් තියෙනවා මට. නමුත් දැන් මට ඕන මේ අහිංසක පාරක යනකොට දැක්කහම භූමි තෙල් පොලිමක් පෙට්‍රල් පොලිමක් දැක්කහම කඳුලක් වැටෙනවම තමයි අපේ මිනිස්සු මෙහෙම දුක් විඳිය යුතුද කියලා. මෙච්චර සම්පත් තියෙන රටක් අපි එංගලන්තයට ණය දීපු රටක්. එංගලන්තයට ණය දීපු රටක්. ඉතින් පුදුමාකාර විදියට අපිව අපේ රට බිමට වටලා තියෙනවා. එනිසා මේ තරුණයෝ මේ රට අතට ගන්න ඕනේ. හැබැයි තරුණ පිරිසකනොත් මම ආදරෙන් ඉල්ලනවා ඔබලා ඊටාම පිවිතුරු චරිතවත් පුද්ගලයෝ බවට පත් වෙන්න ඕනේ මේ රටේ. කිසිවෙකුට ඇඟිල්ලක් දික් කරන්න බැරි වෙන පරමාදර්ශී චරිත වෙන්න ඕනේ. මේ වසල කියන වචනේ පාවිච්චි වසල දේශපාලනඥයන්ට ආදර්ශමත් චරිතයක් වෙන්න ඕන. අපිට කියන්න පුළුවන් වෙන අපේ කොල්ලෙක් කියලා. අපිට ආඩම්බරෙන් මේ අපේ රටේ කොල්ලෙක් බලන්නක ඒක කරන හැටි කියලා. අද මේ හැම ආයතනයක්ම පාඩුයි. මට පෙන්වන්න ලාභ ලබන ආයතනය. දැන් අපේ ඉන්න 17 ලක්ෂයක් විතර රාජ්‍ය සේවී. ඇත්තටම රාජ්‍ය සේවය කර්මන්නේ. හරි? දැන් අපේ මේ පාරවල් හැදුවයි කුවට පියතුමා මං ගණන් බැලුවා දැන් 3 wheeler තියෙනවා 30000ක් විතර. 30 ලක්ෂයක් විතර. එතකොට motor cycle 40 ලක්ෂයක් විතර. එතකොට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් පොදු ඒවා පාසල් බස් වෙනම තියෙනවා. එතකොට මේ ටිකට මේ මාර්ග පද්ධතිය සකස් වුණා නම් රටේ මේ ගෙවල් වලට මේ ත්‍රිවිලර් එකක් ගන්න නැහැ. දැන් වෙනත් රටවල 8ට බස් එක එනවා ඒකත් හරියට හෝල්ට් එකට බස් එකට එනවා. අපේ වාහන කීයක් කොළඹ පාරට දානවද? ඉතින් මේ වගේ අපට තේරෙන ආර්ථිකදී මොකද අපි ඇත්තටම අපේ රටේ ජනතාව මේ සාක්ෂරතාවයට වැඩිය තාක්ෂණයට බර. ඒකින්ද පුංචි මැෂින් එකක් වුණත් ඉදිකට්ටක් ගහලා වෙනස් කරනවානේ. පොඩි දේවල් ඒ අනිත් අය හිතනවා ජීවිතේව කාටවත් බෑ වෙනස් කරන්න කියලා. අපිට එපු ගමන් අපේ එක්කෙනෙක් ඒක ඉදිකට්ටක් ගහලා මේක වෙනස් කරනවා. ඒ වගේ තාක්ෂණය අතිම දියුණුයි. ඉතින් නමුත් අපේ රටේ ඒ දරුවෝ දැන් බලන්න මේ රටේ දැන් මට ওই පොඩි පැටවු කීප දෙනෙක් ආව එක එකව නිෂ්පාදනය කළා එක දරුවෙක් කරන් ආවා මේ රෙදි වැලක් දාලා වැස්ස වෙන වෙලාවට රෙදි ටික ඇතුළට එනවා. ඉතින් මේ තාක්ෂණයේ තියෙන දක්ෂ දරුවෝ ඉන්නවා. නමුත් ඒ කිසිම දරුවෙක්ගෙන් වැඩක් ගන්න බෑ. මේ වගේ අපිට විශාල සම්පත් ප්‍රමාණයක් තියෙන රටක් දැන් අපි කුඩා කාලේ ඉඳලා අපි කිව්වේ සම්පත කියන වචනේ අපි කියනවා මිනිස් සම්පත, දරු සම්පත, අලි සම්පත, භූමි සම්පත, ජල සම්පත, වන සම්පත ඒ සම්පත් වලින් පිරුණු රටක්. ඒකෙන් දැන් සම්පත් කියන වචනේ නිතර පාවිච්චි කරේ. ගව සම්පත. ඒ ගව සම්පත හොඳම රටක් තිබිලාද කිරිපිටි නැතුව ජීවත් වෙනවා. එතකොට අපිට ලෝකේ තියෙන ලොකුම පොස්පේට් නිදිය තියෙන අපිට. හැබැයි පෝර නැහැ කියලා අපි අඬනවා. මොකද්ද මේ උනේ? මේ රටට ජාතික සැලැස්මක් නැහැ. මේ රටේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ විද්වතුන්ගේ සහායක් ගන්නෑ මේ රටේ අබමල් දෙයකට. සියල්ල දන්නේ දේශපාලනඥයා විතරයි කියලා හිතන් ඉන්නවා. අපි දැන් තව ටිකක් කල යනකොට මේ අපි ආගමික නායක වුණාට ඒකත් බාරගනි සමහර විට. තමයි මේ කොවිඩ් වල මස්කොල පන්සල් වල මුම්බන කියන පටන් ගනි. මේ යන විදියට පියතුමා. මොකද ඒ එකක්වත් දැන් අපේ තිබුණ බලය ආගමික බලය පවා බිලලා තියෙන්නේ. අපි අතර ભેද ඇති කළා. අපි අතර ගැටුම් ඇති කළා. අපි එක පවුලක එක අම්මගේ දරුවෝ වගේ මේ රටේ ඉන්න පුළුවන් නේ අපිට. අපි එකම ගසක අතු වගේ ජීවත් විය යුතු මේ රටේ. මේ රටේ එකම ගඟක අතු වගේ ජීවත් විය යුතු. මේ රට අපිට හදන්න පුළුවන්. තරුණේනි නැගිටින්න හැබැයි ආදර්ශමත් චරිත බවට පත් වෙන්න. මොකද අපේ රට ඇතුලේ මම නොකියන පැති තියෙනවා මෙතන. ජාත්‍යන්තර බලවේග ගණනාවක් රට ඇතුලට රිංගලා තියෙනවා. මේ වෙනකොට සමහරට අපේ රෝකඩ බවට පත් වෙලා තියෙන බලවේගවල බොහොම ප්‍රවේශමෙන් බොහොම සියුම්ව කල්පනාවෙන් ඒ හැම බලවේගයක් ගැනම සොයන්න ඕන අපි. ඒ බලවේගවලදී බලවේගකට හසු වෙන්න එපා. ඔබලා තුලටත් ඒවයි ඒක මේ කල්පනාවේ වැඩ කළ යුතුයි. මොකද ඔබලා අපේ වස්තුව. අනිවාර්යයෙන්. ඒ වස්තුව රකින්න මේ අපි කියන්නේ. මොකද අපි මෙච්චර කල් මේවට දැන් මම හිතන්නේ නඩු 7ක් විතර මම කියන මේ වෙනකොට ආණ්ඩුවට විරුද්ධව. හරි? එතකොට පමණක් නඩු අපි ජයග්‍රහණය කර දැන් මේ ආණ්ඩුව දිනලා මාස 2කදී වගේ තමයි අපි ගැටුනේ. කියන්නේ දැන් 20 වෙනි සංශෝධනයට විරුද්ධව. දැන් බලන්න ඒක වෙච්ච දේ දැන් ඒ ආණ්ඩුවම කියනවනේ අපි ඒක වෙනස් කරනවායි කියලා. එතකොට මට පොරොන්දු උනේ අලුත් ව්‍යවස්ථාවක් රටට ගේනවා. ඒ විවස්ථාව ගේනකොට ද්විත්ව පුරවැසි බව පිළිබඳ මේ වගන්තිය ඇතුල් කරලා දෙනවා. ද්විත්ව පුරවැසිය මේ වෙන්නේ. ඉතින් දැන් ව්‍යවස්ථාව නැහැ. වැඩේ පාස් හැබැයි. ඉතින් අපි රවට්ටලානේ. අපි රවට්ටලා. ඉතින් මේව කතා කළ යුතුයි. මේව මාතෘකාව අපේ අනිවාර්යයෙන්. අනිවාර්යයෙන් මේව කතා කළ යුතුයි. ජනතාව දැනුවත් කළ යුතුයි. මේක මගේ රට පමණයි මේ පිතුමාගේ මේ අපේ හැමෝගෙම රට මේක තමයි අපේ වස්තුව. අපි ඉදිරියටත් සාකච්ඡා කරමු මේ සම්බන්ධයෙන්. මවුලතුමනේ මේ අපේ හඳුරෝ බොහොම අපූර්තනකට ගෙනාවා මේ දේශපාලඥයින් යම් තැන්වල තව ටික දවසකින් වෙලා පන්සලේ බණත් කියයි. කෝවිලේ පල්ලියේ ඒවර ටිකක් කරයි. යම් තැන්වල දේශපාලඥයින් ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා මේ ආගම ජාතිය පාවිච්චි කරනවා. ඒකට පාවිච්චි වෙන තැන් අපි තිබෙනවා. අපේ එතරම් හදා ගන්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම. ඕකට මූලිකම හේතුව තමයි අපේ නිහඬ බව. අද සමාජයේ බලපුවාම ශබ්දයට සමන් දෙන සමාජයක් අර්ථයට සමන් දෙන ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. ඒ නිසා මෙවන් වූ ආකාරයකින් විකෘතියක් සිද්ධ වෙනවා නම් නිර්භයව නිර්භීතව ඉදිරිපත් වීම කියන එක අත්‍යවශ්‍ය සාධකයක්. නූතන අරගලය තුළ මේ තරුණයන්ගේ හඬ තුළ අපි දකින්නේ ඔන්න ඕක තමයි තවත් වෙනසක් හැටියට. යම් කිසි දෙයක් වැරද්දක් දකින අවස්ථාවේදී ඒකට අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි. නැත්නම් ඒ අසාධාරණ ඉදිරියේ මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක අපිට ගැටලුවක් නෙමෙයි. මට මේක අදාළ නැහැ කියලා යම් පාර්ශවයක් තීරණය කරන්නේද එතනින් තමයි මේගොල්ලන්ගේ බලතල තව තව එන්න වැඩි වෙන්නට පටන් ගන්නවා. අර අපි කතාවට කියනවනේ ප්‍රශ්නය තමන්ගේ වෙනකන් උත්තරේ දාර්ශනිකයි කියලා. ප්‍රශ්නේ තමන්ගේ වුණාට පස්සේ තමයි අර දාර්ශනික උත්තර මොකුත් නැතුව යන්නේ. නැති වෙන්නේ. ඒ නිසා මේ වගේ මිනිස්සුන්ට කිසිම අවස්ථාවක අවස්ථාව දෙන්න එපා. මම නම් ඔය සමහර උත්සව වලට ආරාධනා කරපුවාම ඔය ඉන්න බෝණු දැක්කහම මම අවසර ගන්නෙත් නැහැ. එහෙම නැත්නම් අවසර ගන්න අත්‍යවශ්‍ය වුණා නම් වංචනයෙන් දූෂණයෙන් තොර දේශපාලඥයන් සිටිනම් අවසරයි කියලා කියනවා. මට බෑ හොරෙක්ව දිහා බලාගෙන මං ඔයාට අවසරයි කියන්න. මට බෑ එනකොට නැගිටින්න. මට බෑ හිටතරික දැන් අපි විවෘතවම කතා කරමුකෝ. දැන් අපි කියනවා මෙයා හොරකම් කරා මේ තරම් වංචනිකයි මේකයි මෙහෙමයි කියලා ලොකුවට කතා කරනවා. වැරදිලා හරි මොකක් හරි වාසනාවකට මේ මිනිස්සයා මැරුණා කියමුකෝ. එයාගේ නෙමෙයි අපේ වාසනාවකට. මැරුණාම මොකද්ද කියන්නේ? ශ්‍රේෂ්ඨ දේශපාලනයේ මහා මේ සේවයක් කරන ලද අමරණීය චරිතයක් වන කෘතහස්ත දේශපාලනඥයෙන් දැයින් සමුගන්නා ඒ හැඟුම්බර මොහොත කාටද මේ රඟපාන්නේ? මේ ලෝකයේ ඉන්න කුහක සහ ඊ타මත්ම ගැති වහල්ලු තමයි කෙනෙක්ගේ වැරද්දක් දැක්කහම මූණට කියන්න බැරි මිනිස්සු. පරිහානියේ මුල කවුරුණත් ප්‍රශ්න දැන් අපි මාධ්‍ය ආයතනයක් ඇටියට ඔබතුමාගේ වැරද්ද කියනවා නම් සතුට වෙන්න ඕනේ. ඒක අපි හදා ගන්නවා. ඒ වගේම අනිත් ජනතාව හැටියට මෞලේතුමනේ අපේ හාමුදුරුවනේ පියතුමනේ කියලා යම් දෙයක් කියනවා නම් අපි සවන් දෙන්න ඕනේ මේ කියන්නේ කතා මොකක් කරේ එකක් තියෙනවා. අඩුමතර අහන්න හරි ඕනේ. අහන්න ඕනේ වගේම දැන් මම කියන්නේ බය නැතුව මේක කියන්න. කවදාවත් වහල් જાතියක් හැටියටපත් වෙන්නට එපා. කවදාවත්පත් වෙන්නට එපා. නීති අතර ගන්නවා කියන එක නෙවෙයි. කවදාවත් ඔයගොල්ලන්ට නීති අතර ගැනීමට අයිතියක් නැහැ. නමුත් හැම අවස්ථාවකදීම තමන්ගේ අයිතිවාසිකම් තමන්ගේ යුතුයකම් වෙනුවෙන් පෙනී සිටින්න. කොයිතරම් දුරට සමහර වෙලාවට බස් එකේ ගියපුවාම ඉතුරු සල්ලි ඉල්ලන්න බයයි නේ. නැහැ කියනවාද? ඔබට ලැහැස්තිද මොකක් හරි ප්‍රශ්නයකදී ඉඩම් නඩුවක් දාන්න? කොහෙත්ම නැහැ. කවදාවත් නැහැ. වාගේ පුතාගේ පුතා තමයි නඩුව දිනන්නේ. ඕක පෙරදින්නේ. පොලිසියට ගිහිල්ලා යම් දෙයක් අපිට කරගන්න කැමතිද? අපේ රට තුල නම් ඉතින් කැමති නෑ. නැහැ. එතකොට මොකක් හරි ගයක් හදාගෙන නීත්‍යානුකූල විදියට කාර්යාලයට ගිහිල්ලා අපේ මේ මොකද්ද සැලසුම පාස් කරගන්න ගිය හදන්න වෙන්නේ නෑනේ එහෙම. එතකොට මෙන්න මේක වෙලා කියන්නේ මුල් පුටුවේ ඉඳලා මම ජනාධිපති කියන්නේ එහෙම ආධිපත්‍යයක් නෑ ඒක අපේ පියතුමා කියව එක ජනනායකයෙක් කියලා අපිට කියන්නට පුළුවන්. එතන ඉඳන් පටන් අරගෙන සමූපකාරය දක්වා මේ ප්‍රශ්නේ තියෙනවා. නැත්තම් ඊටත් එහායින් අපිට තියෙනවා. ගිහිල්ලා අපි කවුදෝ කෙනෙක් වෙනුවෙන් අත් දෙක වෙන සමහර දැන් මේ මාධ්‍ය සාකච්ඡාව වුණත් මේ සමහර සාකච්ඡා වලට මම සහභාගී වෙලා එන පූජ්‍ය පක්ෂෙත් කියන අපි පොඩ්ඩක් බැලන්ස් කරලා කතා කරමු. එහෙම නැත්නම් අපි පොඩ්ඩක් ඇයි ඊගාව ආණ්ඩුව කවුරු වෙයිද දන්නේ නැහනේ. මේ අපි හවුදුරේ. ඔව්. ඊගාව ආණ්ඩුව කවුරු වෙයිද දන්නේ නිසා ඒක හිතන්න බෑ විශ්වකර්ම දැන් අද වෙලා තියෙනවා. ඕ ඉතින් අර එන කෙනාව පොඩ්ඩක් හිත සනසෝගෙන තියාගත්තනම් පොඩ්ඩක් මොකටත් හොඳයි කියන එක අභ්‍යන්තරව කරකිනවා. විවෘත නැහැ. මොනවා කියන්න දැස්තුනක් කියන්න දෙන්නේ. කියන්න දෙන්නේ. මම මේ සාරාංශයක් හැටියට කියන්නට කැමති. අපි නොයෙකුත් රටවල් වලට ගිහිල්ලා තියෙනවා, බලලා තියෙනවා මේ රට වාසනාව. දැන් මේ වචනේ අහලා එපා වෙලා මේ රට වාසනාවන්තයි. ඔක සමහර වචන. මට මේ සිංහල ඉගෙන ගත්තට අපි හාමුදුරනේ શબ્දකෝෂයේ තියෙන හුඟක් වචන ගැන මම පරිසමාප්තාර්ථය දන්න එක වචන දෙක තුනකට දන්නේ. එකක් තමයි සංවර්ධනය කියන එක. ඒ අවුරුදු 5 කියන එක සංවර්ධනය හිතා ගන්න බෑ මවුරුදුනේ. ඒ මොකක්ද ඒ කියන සංවර්ධනය කියන එක නම් ඊ අවුරුද්දේ සංවර්ධනය කියන එක මේ අවුරුද්දේ නෑ කියන. එතෙන් තේරුම් ගන්න අමාරුයි. ආයේ මේ අවුරුද්දේ දැන් මම උදාහරණයක් ඇරෙට ගියපම් මේ රට දිනු කරන්න පුළුවන්. ඒකට හොඳම දේ තමයි මේ පාලකයෝ නැතුව මේ රට එකම තැන නතර කරත් මේක දිනු වෙනවා. එච්චර සම්පත් මේ භූමියේ තියෙනවා. කාරණා හතරක් ගැන කියන්නම්. මේ කාරණා හතර පිළිබඳ මේ රටේ ඉන්න තරුණයෝ අවධානය යොමු කරන මම දකින්න ඕනේ මම දැක්ක එක. මේ රටේ මොකක් හරි දැන් අපි මේ අරගලයත් එක්ක යම්කිසි ප්‍රවේශයක් ලබා දෙන්න ඕනනේ. එකක් තමයි අපගේ කුෂි කර්මාන්තය. මේකට පයින් ගහන්න එපා කවදාවත්. මම දැක්ක අර සමාජ මාධ්‍ය තුල කියනවා ඉගෙන ගත්තේ නැත්නම් උඹට කුඹුරු කොටන්න වෙයි කියලා. ජාතියක් හැටියට අපි වැටිච්ච වචනේ. ජාතියක් හැටියට අපි වැටිච්ච වචනේ. අපිට මඩ සුවඳ මඩ ගඳ වුණා. ඔතනින් මේ ප්‍රශ්නේ පටන් ගත්තේ. අපි වගා කරන්න අපි ලැහැස්ති වුණේ නැහැ. අපි ඉගෙනුවේ අධ්‍යාපනයේ උපාධියක් ගත්තේ ඇවිල්ලා රස්සාවකට, ජීවිතයට නෙවෙයි. ඒ නිසා අපේ ඒ අතින් මම යාපනයේ පැත්ත ගරු කරන අපේ හාමුදුරුවනේ. විශ්වවිද්‍යාල උපකුලපති තවසට උදැල්ල අරගෙන කුඹරට යන්න තරම් ඒගොල්ලන් සංස්කෘතිය රැකගත්තා. දැනටත් තියෙනවා ඒක. කුෂි කර්මාන්තේ දැන් සමහර රටවල් බලන්න විශේෂයෙන්ම ඊශ්‍රායල් වගේ රටවල් Tamanගේ ජාතික ආරක්ෂාවට වියදම් කරන මුදලට වඩා මුදලක් කුෂි කර්මාන්තයට වැය කරනවා. ඇයි ඒ? දැන් මේ ප්‍රශ්නේ මොකද්ද? මිනිස්සු පාරට ආවේ ඇයි? කණ්ඩ නැහැ. දැන් හාමුදුරුවෝ කිරිපිටි ගැන කිව්වා කිලෝ එක ග්‍රෑම් 41200 නේද අපි හාමුදුරුවෝ. කිලෝ එක 3000යි නේ. කිලෝ 10ක් ගන්නකොට වැසියක් ගන්න ඕනේ. බැරිද? කිලෝ 10ක් ගන්නකොට කිරි දෙනක් ගන්න සල්ලි. රටවල් තිබුණා. ලිබියාව තිබුණා, ඉරාකේ තිබුණා. ආර්ථිකයෙන් ආරක්ෂාවෙන් ශක්තිමත් රාජ්‍යයක්. අරගලයක් ඇති වෙලා මිනිසුන්ට කණ්ඩ නැති වුණාම ජනාධිපති බල්ලෙක් වෙනවා. ඇයි කණ්ඩ නැමෙන්නේ? ඒ නිසා මේ කුෂිකර්මාන්තයෙන් හැර ලෝකයක් අපිට නැහැ. මේක දැන් හොඳින් තේරුම් කරගන්න. මේක රකින්න ඕනේ. අංක 1 කොච්චර දියුණු වුණත් මේ හාල් කිලෝ එකක් භාගත කරගන්න බෑනේ. ඩවුන්ලෝඩ් කරන්න බෑනේ. වගා කරන්න ඕනේ. මේ මම කියන කාරණා හතර ලෝකයට අපිත් එක තරඟ කරන්න බෑ. අපිට තෙත් බිම් ටික එක පැත්තකින් තියෙනවා. වීලි කලාපේ કૃතිමව අපි තෙත් කරලා තියෙනවා. අවුරුදු 10 ගානකට කලින්. දැන් අරාබි රටවල් වලට ගියොත් දැන් කරන අපේ හාමුදුරනේ පොළොව යටින් බට දාගෙන වතුර ටික හදාගෙන ඒකේ මහා සංස්කෘතිය අපේ. අපි කරලා ඉවරයි. දෙවෙනි එක තමයි සදාචාර සම්පන්න මේ සංචාරක ව්‍යාපෘතිය. සදාචාර සම්පන්න එක දිගට මේ ගණිකා නිවාස විවෘත කරන එකයි මේ බාර් පර්මිට් අරින එකයි නැති නයිට් ක්ලබ් දාන එකයි නෙවෙයි සංචාරකයෙක් හැටියට කාට හරි ඇවිල්ලා බලන්න ඕනේ නම් මුළු ලෝකෙම දිනන්න පුළුවන් දැන් අපිට තියෙනවා. ඒකනේ මම කිව්වේ ජාත්‍යන්තරයට අපිත් එක්ක තරඟ කරන්න බෑ. ඒව හදන්න බෑනේ. ස්වභාවික දේවල් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් අපිට හම්බ වෙච්ච දේවල්. ඉතිහාසය හැදිච්ච දේවල්. ඉතිහාසය හැදිච්ච දේවල්. ඕකයි કૃතිමව කරන්නත් බෑ. ලෝකෙ එතනට යනවා. එක කුෂිකර්මාන්තය. දෙක ඇවිල්ලා සදාචාර සම්පන්න සංස්කෘතිය. තුන්වෙනි මේ කාරණාව තමයි අපේ දේශීය වෛද්‍ය ක්‍රම. බලන්න මුළු ලෝකෙම કૃතිම දෙයට ගිහිල්ලා එක බිත්තියක හැප්පුණා. මුළු ලෝකෙම කියනවා බෙහෙත් නැහැ කියලා. මුළු ලෝකෙම කියනවා කරන්න බෑ කියලා. මුළු ලෝකෙම කියනවා දැන් අපි ස්වභාවික පැත්තට හැරෙමු. අලුත් වචනනේ ඕගානික් කියලා කියන්නේ. සුන්දර වචනනේ. මේ පැත්තට ස්වභාවික පැත්තට හැරෙමු කියලා ලෝකේ කතා කරනවා. අපිට හැරෙන්න ඕනේ නැහැ. අපිට තියෙනවා. දැන් අපේ රටේ තියෙන අතිරික්තය පෙන්නමු. පිට රටවල් වලට. එළි වෙනකම් වගා කරලා වට්ටක්ක ටික අලින්ට දෙන රටක්නේ. එළි වෙනකම් පැල් රැකලා මිටි ටික ලෑම් මාස්ටරේ දාගෙන ඇවිල්ලා දඹුල්ලේදී අඬාගෙන යන ගොවි ටිකක්නේ අපිට ගොවියෝ ටිකක්නේ අපිට ඉන්නේ. කකුලට පෑගිලා හැකිලිලා යන නිදි කුඹ මේ පැලේ ගැන අපි කවදාවත් හිතුවේ නෑනේ මොකද්ද මේකේ වටිනාකම කියලා. මුළු ලෝකෙම දේශීය වෛද්‍ය ක්‍රම වලට දේශීය දේවල් වලට හැරෙන මොහොතක් දැන් හැරිලා තියෙන්නේ. මේක මේ රටේ ඉන්න පාලකයෝ තරුණයෝ බාර අරගෙන ජාත්‍යන්තරයට පෙන්වන්න. හතරවෙනි කරුණ තමයි අපේ ශ්‍රම දායකත්වය. අපේ ශ්‍රමය ලැජ්ජාවටපත් වෙන්න ඕනේ. ඔය පාලකයෝ අපිට නැති වුණත් අපි ගේ ඇතුලේ පාලනයක් තිබ්බා. ගේ ඇතුලේ ආර්ථික ප්‍රතිපත්තියක් තිබ්බා. ගේ ඇතුලේ සංස්කෘතික බැඳීමක් තිබ්බා. ගේ ඇතුලේ විෂය නිර්දේශයක් තිබ්බා. ගේ ඇතුලේ අපිට උපාධියක් අරන් දීපු කෙනෙක් හිටියා ඒ අම්මා. ජාතියක් හැටියට අපි ලැජ්ජාවටපත් වෙන්න ඕනේ අපේ හාමුදුරුවනේ මේ අම්මව අපි රට යවුවනේ. කාගේ දෝ ඉඳුල් හොදන්න. ඊට පස්සේ කියන ඇන ගැහුවා පොළොව වලින් ගැහුවා කවුද යව්වේ? අම්මා බැලමැහැරෝකම් කරන රටක ජාතියක් නැගිටියේද? ගෙදර ඉන්න ගැහණු ළමයව අල්ලපු කඩේට යව්වේ නැහැ ආරක්ෂාකාරී. ලංකාවේ ඉතිහාසය පොඩ්ඩක් අරන් කියවල බලන්නකෝ. ගැහණු ළමයෙක් කොහොම පරිස්සම් කරාද ආරක්ෂා කරාද කියලා. ඒ කෙල්ලව අපි යවුවනම් කොහේ හරි තැනක වැඩ කරන්න. මම කියන්නේ සුදුසු රැකී ආරක්ෂා හොඳ තනතුරක වැඩ කරන එක වැරද්දක් නෙමෙයි. මේ බැලමේවර්කම් ගැන කියන්නේ. එතකොට මේ රටේ ඉන්න හොඳ බුද්ධිමතුන්, හොඳ තරුණයන්, හොඳ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ හොඳ හැකියාවක් තියෙන කට්ටිය. හොඳ නව නිර්මාණ කරන්න පුළුවන් ලොකු ශක්තියක් මේ රට තුල ඉන්න තරුණයන්ට තියෙන. කොල්ලොන්ව මොට්ට කරලා තියෙන කෙල්ලන්ව. උන්ට අනාගතයක් නැහැ. මොන හරි දෙයක් කරන්න ඕන කොහෙදෝ යන ඉගෙන ගත්ත නැති කොහෙදෝ වංචනිකයෙක් ගාව දූෂණිකයෙක් ගාව කකුල් දෙක නමලා මේ වැඳ වැටෙන්න ඕනේ තමන් ඉල්ලින් දිනා ගන්න. එහෙම දෙයක් අවශ්‍ය නැහැ. ඒ නිසා හොඳ ශ්‍රමදායකත්වයක් අපිට පිටට දෙන්න පුළුවන් නම් කුෂිකර්මාන්තය, දේශීය වෛද්‍ය ක්‍රම, සදාචාර සම්පන්න මේ සංචාරක ව්‍යාපෘතිය සහ හොඳ ශ්‍රමදායකත්වය මේ හතර තියෙනවා නම් අපිට ඩොලර් නෙමෙයි ඩොලර් වලින් අපිට මැල්ලුම් හදන්න පුළුවන්. අපි බොහොම හොඳ තැනකට ප්‍රවේශයකට ආවා අපේ රටේ ආර්ථික පැත්තනොත් ඉදිරියට කොහොමද ගමන් කරන්න ඕන කියන කාරණේ. අපිට තව කෙටි විරාමයක් ලබාගෙන ඉදිරි සාකච්ඡාව පවත්වාගෙන අපි කතා කරන්නේ රටේ මේ අරගලයත් එක්ක නිර්මාණය වුණු තැනත් එක්ක අපි කොහොමද ඉස්සරහට කටයුතු කරන්න ඕනේ, ඉදිරියේ කොහොමද අපි වෙනස් කරගන්න ඕන කියන කාරණේ කෙටි විරාමයකට යමු වෙලා යමු. ග්‍රාමීය අනුතරව නැතත් බලය සජීවී සාකච්ඡාව සමගින් නිවෙමු එක්වෙමු රට හදමු යන තේමාව යටතේ තමයි අද අපි සාකච්ඡා වර්ගන යන්නේ. කරු සිල් ගම්නේ පියතුමන් වෙතට හැරෙනොත් දැන් හැමතැනින්ම මතුවෙන අදහස් අපි මෙතන ආගම් වශයෙන් ಜಾති වශයෙන් බෙදීන්නේ හැමතැනින්ම එන අදහස් වලින් කියවෙන්නේ මේ ක්‍රමයේ වෙනස් විය යුතුයි එකක් අන්ප්‍රත්‍යයෙන් තමයි අපි වෙනුවෙන් නියෝජනයක් වන මහජන නියෝජිතීන් සාමාජික ජනතාවට ඇහුම්කම් දිය යුතුයි. වෙනස් වෙන්නට ඕන තැන්වල වෙනස් විය යුතුයි සංවේදී විය යුතුයි නාමශීලී විය යුතුයි. ඒක නොකරන තැන ලොකු ව්‍යසනයක් ඇති වෙනවා කියන කාරණේ. පියතුමනි දැන් වෙච්ච විනාශයත් එක්ක එතනනොත් ආදර්ශ අරගෙන අපි ආදර්ශ ගණිත දන්නේ අපිට සිද්ධ වෙලා තියෙන ඉතිහාස සිදුවීම් එක අපි ආදර්ශ අරගෙනම නැහැ. කොහොමද අපි ඉස්සරහට මේක වෙනස් කරගන්නට ඕනේ? පළවෙනිම දේ තමයි මම හිතන්නේ මේ දැන් ඔය අරගල භූමිය අපිට උගන්වන දේවල් හුඟක් තියෙනවා. දැන් අපි වැඩිහිටි පරම්පරාවනේ. දැන් නමුත් මේ තරුණ තරුණියන්ගෙන් ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙනවා. දැන් ඒක තමයි අපි කරන්න ඕන පළවෙනිම දේ. මට හිතෙන හැටියට පළවෙනිම දේ තමයි තරුණ තරුණියෝ මේ ගෝල් ෆේස් පිට්ටනියේ සහ අනිත් අරගල බිම් තියෙනවනේ එක එක ගම් හදලා තියෙනවනේ දිස්ත්‍රික්කවල. ඔව්. දැන් ඒවයේ ඒගොල්ල අපිට පෙන්නලා දීලා තියෙනවා මේ තමයි අපි අනාගතයේදී බලාපොරොත්තු වෙන රටේ ආකෘතිය. මෙහෙම රටක් තමයි අපිට ඕනේ. දැන් එතන මොනවද තියෙන්නේ අපිට ඉගෙන ගන්න. එකක් තමයි ಜಾති ભેද, ආගම් ભેද, පක්ෂ ભેදේ මුකුත් නැතිකම. නමුත් හැම පක්ෂෙම අයත් ඉන්නවා. හැම ආගමේ අයත්ම ඉන්නවා. හැම ජාතියකටම අයත් වෙච්ච අයත් ඉන්නවා. දැන් ඒගොල්ලෝ අපිට කියලා දීලා තියෙනවා. නමුත් අපිට පුළුවන් මෙහෙම ඉන්න. අපි දැන් මාසයකට එහා අපි ඉඳලා තියෙනවා මෙතන. අපි කවුරුත් ගහමරාගෙන නැහැ. කවුරුත් කාවත් පීඩාවටපත් කරලත් නැහැ. අපි මේ ලස්සනට ඉන්නවා. දැන් ඒක නෙමෙයිද මම අහන්නේ අපේ ගමක තිබිච්ච ආකෘතිය. අපේ ගම්වල අපේ ජීවත් වුණ නැද්ද විවිධ ජාතීන්? අපේ ගමේ තාමත් ජීවත් වෙනවානේ විවිධ සංස්කෘතීන්ට අයිති විවිධ ආගම් වලට අයිති අය ඉන්නවා. ගහගන්නේ මරාගන්නේ අවුරුදු කීයක් තිස්සේ එහෙම ජීවත් වෙලා තියෙනවද අපි? දැන් තරුණ තරුණිය අපිට පෙන්නලා තියෙනවා මෙන්න මෙහෙමලා අපේ රට වෙන්න ඕනේ කියලා. මම ආදර්ශ ගම්මානයක් වගේ. අන්න ඒකයි. මම කියන්නේ ඒකයි. දැන් ඒක එකක්. අනිත් එක දැන් ඒක ඇතුලේ නෑනේ පොලිසිය. පොලිස් ස්ටේෂන් නෑනේ. හැම ගමකම හැම නගරයකම රටේ තියෙනවා. ඒ ගම්වල නෑ. ඒකට පුස්තකාලයක් තියෙනවා. පුස්තකාලයක් තියෙනවා. නමුත් විනය තියෙනවා. අවංකම ඇතුලේ. දැන් ඒ ළමයි අපිට පෙන්වා දීලා තියෙනවා අපි මෙහෙම ජීවත් වෙනවා නම් පොලිසියක් අපිට අවශ්‍ය නැහැ. පොලිසිය මේක ඇතුළට ආවම තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. මේ තියෙන පොලිසිය. දැන් ඒ වගේම ඕන් අපිට පෙන්වා දීලා තියෙනවා සමානාත්මතාවය කියන එකනේ. එකක් ඒක. අනිත් එක තමයි මම දැකපු ලස්සන සුන්දරම දෙයක් තමයි තමන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කරන්න වේදිකාවක් තියෙනවා. කවුරුත් ගහන්න යන්නේ මරන්න යන්නේ. එතන වාද විවාද ඇති වෙනවා මම දන්නවා. ඒ වුණාට ඒ අය ඔක්කොම හුම්කම් දෙනවා. ගහගන්න යන්නේ. ඒ වගේම එතන තියෙනවා සාහිත්‍යය තියෙනවා. එතන කලාව තියෙනවා. එතන පුස්තකාලයක් තියෙනවා. මම දන්නවා සරසවියේ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න ළමයි එතන පාඩම් කරනවා. පොත් කියවනවා. දැන් ඒ වගේම සමහර අවස්ථාවලදී ආගමික නායකයන් ගිහිල්ලා එතන දේශන පවත්වනවා. හැම ආගමික උත්සවයකම තියෙනවා. දැන් මට විශ්වාසයි මම දැක දාලා තියෙනවා පෝස්ට් එකක් වෙසක් කූඩු අරගෙන එන්නේ කියලා. වෙසක් සැරසිලා අරගෙන එන්නේ කියලා. ඒතර පාස්කු දවසේදී එතන පාස්කුව තිබුණා. රාමසාන් ඉස්තරකට තිබුණානේ. ඒකට තිබුණා. කවුරුත් ගහගත්තේ නැහැ. කවුරුත් කිව්වේ නැහැ අපිට විතරයි මෙතන පුළුවන්. එහෙම කිව්වේ නැහැ කවුරුත්. හැමෝම සහභාගී වුණා. සහභාගී වුණා. ඉතින්ද බැලුවේ නැහැ මම සිංහලද බෞද්ධද ඒ බැලුවේ නැහැ. ඉතින් දැන් මේ ළමයි අපිට කියලා දීලා තියෙනවා. හොඳට බලාගෙන හිටපල්ලා මේක තමයි අපිට ඕන රට. මේ තමයි අපිට ඕන රටේ ආකෘතිය. දැන් මගේ ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලකයන්ට එන්න තහනන්නේ. ඇතුළට ඒගොල්ලෝ දකින්නේ නැහැ ඒක. දේශපාලකයන්ට එන්න තහනම් කරලා තියෙන්නේ මෙතනට આવොත් එහෙම මේක වනසන හින්දා. මේක දෙකපාරක් කැවිල වෙනස. මේකත් ඉවරයි කියේ. එකපාරක් වෙනසුවා. ආවේ එකපාරයි වෙනසුවා. එතකොට මම මාධ්‍ය ආයතන වලට කියන්නේ දැන් සෝෂල් මීඩියා එකේ සමහර පොඩි දේවල් එතන සිද්ධ වෙන දේවල් ෂෙයා වෙනවා. එතන අපි දකිනවා. YouTube එකේ එහෙම. නමුත් මම දැක්කේ නෑ තාම මාධ්‍ය ආයතනයක් ඒක පිළිබඳ ડોකියුමෙන්ටරියක් කරනවා. වාර්තා වැඩසටහනක් කරනවා. මේ අලුත් සංකල්පයක්, අලුත් දෙයක්, තරුණ තරුණියන්ගේ නිර්මාණාත්මක දෙයක් නේ. ඒකෙන් ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙනවද අපිට? දැන් ඇයි ඒක අධ්‍යයනය කරලා හොඳ ගැඹුරු වාර්තා වැඩසටහනක් කරන්නේ නැත්තේ? අපේ රටේ කොච්චර තියෙනවද මේ මාධ්‍ය මේ මං කියන්නේ ටෙලිවිෂන් ආයතන කොච්චර තියෙනවද බොහොම වටින අදහසක් ඔබතුමා ඉදිරිපත් මම දන්නේ මම නම් තාම දැකලා නැහැ එහෙම එකක් මම කියන්නේ මාධ්‍ය ආයතන හැම එකටම ගිහිල්ලා එතනට ගිහිල්ලා නිකන් නිවුස් අරගන්න නෙමෙයි නිවුස් විකුණන්න නෙමෙයි මං කියන්නේ ඒක අධ්‍යයනය කරලා හොඳ ડોකියුමෙන්ටරිස් කරලා ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගිහලා පෙන්නන්න. උඹලට මෙතනට එන්න බෑනේ. මෙන්න අපිට ඕන රට මෙන්න මේකයි කියලා තරුණ තරුණියෝ කියනවා. දැන් එහෙමවත් අඩු ගන්න තේරුම් ගන්න පුළුවන්ද කියලා අපිට බලන්න පුළුවන්. එතකොට දැන් එතනදී අපි තේරුම් ගන්න ඕන දේ තමයි දැන් මේ රටේ දේශපාලනයේ ස්වභාවය අපිට අපි කියනවානේ උත්තරීතරම ආයතනය කියලා අපි කියනවා පාර්ලිමේන්තුව. එතන තමයි ආයතන අන්තිම පහත්ම ආයතනය. අපේ රටේ වචනයට කරන නිගාවක් අපි මේ වචනේ පාවිච්චි කරවොත් ඒක තමයි. සත්‍යය තමයි පාර්ලිමේන්තුව තරම් දූෂිත වෙච්ච පාර්ලිමේන්තුව තරම් මන්දබුද්ධික පාර්ලිමේන්තුව තරම් මේ එකිනෙකාව බැනාඩ ගහගන්න කුණුහරප කියන තැනක් තවත් නැහැ මේ රටේ. මම හිතන්නේ අපි කියනවානේ සාමාන්‍ය වචනයකට කියනවානේ මුඩුකු කියලා. අපි කිය හිතනවානේ ඒ වගේ තමයි මේ මිනිස්සු ගහගන්නේ, කුණුහරප ගියාගන්නේ, බැනාඩ ගහගන්නේ, සංස්කෘතියක් නැත්තේ එතන කියලා. නෑ පාර්ලිමේන්තුවේ තියෙනවා ඒක. ඒ තමයි අපේ දේශපාලනයේ සංස්කෘතිය. පාර්ලිමේන්තුව අපිට පෙන්වන්න ඕනනේ දේශපාලනයේ සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා හරියට. දැන් මේකෙන්ද අපි ඉගෙන ගන්න දේශපාලනය. ඒ දවස්වල පාර්ලිමේන්තුවේ අපි කියමු SW බණ්ඩාරනායක හරි, එල්එම් පෙරේරා හරි, කොල්වින් ආර් ද සිල්වා හරි කතාවක් කරාම ඒව අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරන්න වටිනා කතා කරේ. ඒ දවස්වල හැන්සාඩ් කියලා බලන්න කොච්චර ගැඹුරු දේවල් ඒගොල්ලෝ කතා කළේ කියලා. බැනගත්තෙත් බොහොම බුද්ධිමත් විදියට ශාස්ත්‍රීය විදියට. එතකොට අපිට ඉගෙන ගන්න කියන්නේ පාර්ලිමේන්තුව දිහා බලලාද එහෙම නැත්නම් ගෝල්ෆිස් පිට්ටනිය දිහා බලලාද? ඒක තමයි මේ රටේ මිනිස්සු තීරණය කරන්න ඕන දෙයද? අපි ඉගෙන ගන්න ඕනේ අපේ තරුණ තරුණියන් දිහා බලලාද එහෙම නැත්නම් අර මේ කිසිම සංස්කෘතියක් නැති පාර්ලිමේන්තුව දිහා බලලාද? මම කියන්නේ අන්න ඒක අපේ මිනිස්සු අද තීරුම් ගන්නට ඕනේ කියන පළවෙනි දේ. අපට පොඩි දෙයක් දෙන්න කියන්න අනිත් දේ තමයි අපේ මාධ්‍ය ආයතන. මේ මෞලිතුමා කිව්වා වගේ අපේ මාධ්‍ය ආයතන අපි මේ අද වැටිලා ඉන්න තැනට අපිව වටන්න රටක් හැටියට විශාල වගකීමක් දරනවා. දේශපාලකයෝ වගේම දෙවනි වගකීමට පුද්ගලයෝ මාධ්‍ය ආයතන. මම අහන්නේ දැන් මාධ්‍යත් එක්ක මාත් පෞද්ගලිකව කටයුතු කරලා තිනවා අවුරුදු 30 ගානක්. බොහොම සමීපව කටයුතු කරනවා. අපි මේ මාධ්‍ය මේ මාධ්‍ය වර්ධනය අපි දැක්කාය. අපි මාධ්‍ය ඇතුළට එනකොට අපිට තිබුණේ වණී සංස්ථා විතරයි හමුදුරට. හමුදුර දන්නා එක. අපි මේ වර්ධනය දැක්කා. නමුත් අපේ මාධ්‍ය ආයතන මේ රටේ මේ තත්වයෙන් ගොඩ ගන්න. ඒ කියන්නේ මොනවද කරලා තියෙන්නේ? මොනවද කරලා තියෙන්නේ දැන් අපි කියමු රට අගාධයට යනකොට නේ දේශපාලකයෝ හොරකම් කරනකොට ආමුදුරුව කිව්වා වගේ අපේ සම්පත් විකුණනකොට නේ මාධ්‍ය ආයතන ප්‍රතිපත්තිමය තීන්දුව අරන් තියනවා ඒවට. අපි රට වෙනුවෙන් හිට ගන්නවා එහෙම නැත්නම් අපි ජනතාව වෙනුවෙන් හිට ගන්නවා කියලා ප්‍රතිපත්තිමය තීරණ අරන් තියනවාද? මාධ්‍ය ආයතන අඩු ගානේ මාධ්‍ය සදාචාරය තුල රැඳිලා කටයුතු කරලා තියනවාද? දැන් මාධ්‍ය නිදහස ගැන කතා කරමු. දැන් නෝ මාධ්‍ය නිදහස කියලා එකක් මේ ලෝකේ නැහැ. තියෙන්නේ හැම ව්‍යවස්ථාවකම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය තුළ තියෙන්නේ පුද්ගලයන්ගේ භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස. ඒ නිදහස තියෙන නිසා තමයි මාධ්‍ය නිදහසක් ගැන කතා කරන්නේ. මොකද මිනිස්සුන්ට Tamanගේ අදහස් ප්‍රකාශ කරන්න වේදිකාවක් සකස් කර දීම තමයි මාධ්‍ය වගකීම. අනිවාර්යයෙන්. එතකොට දැන් මේ මාධ්‍ය නිදහස කියන එක තියෙන්නේ ඔබට අපිට ප්‍රකාශනය සහ නිදහස අයිතිය තියෙන හින්දා ජනතාවට. ඒක අපිට ලබා දෙන්න තමයි මාධ්‍ය බැඳිලා ඉන්නේ. ඒතර මාධ්‍ය තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ තමයි අපි කියනවානේ දේශපාලකයෝ මතක තියා ගන්න ඕනේ කියලා ඒගොල්ලෝ අපේ සේවකයෝ කියලා. මාධ්‍ය මතක තියා ගන්න ඕනේ මාධ්‍ය කියලා කියන්නේ මහ ජනතාවගේ සේවකයෝ. ඔබ මාධ්‍ය ආයතන හැටියට අපිව විකුණනවා. ග්‍රාහකයන්ව නැද්ද? අපි බලනවා ටෙලි නාට්‍ය. ටෙලි නාට්‍ය අපිට පෙන්වන්න මිනිස්සුන් ඔබ ටෙලිවිෂන් එකේ ඉස්සරහට එකතු කරනවා. හරි රේටින්ග්ස් කියන්නේ ඒකනේ. එකතු කරනවා. ඒ එකතු කරාට පස්සේ ඔබ අපිව විකුණනවා වෙනද ආයතන වලට. එතකොට අපි දැන් වෙනද ආයතන වල විලන් දැන්වීම කොහොමද ඔබ ලබා ගන්නෙ? මෙච්චර සංඛ්‍යාවක් මේ වැඩසටහන බලනවා. අපේ නාලිකාව බලනවා කියලා. එතකොට අපි ඔබේ නාලිකාව ඕනම ටෙලිවිෂන් නාලිකාවක් ඉස්සරහා ඉඳගත්තාම අපි විකිනනවා. ඒතකොට අපිට අයිතියක් තියෙනවා ඊට පස්සේ ඔබ අපිව විකුණලා හම්බ කරන සල්ලි වලට ඔබෙන් අපිට අපි ලබාගත යුතු දේ ලබා ගන්න. එතකොට මම අහන්නේ මොන මාධ්‍ය ආයතනයේද අපි ගණන් හදලා බැලුවොත් එහෙම වේලාව පිළිබඳව වෙන් කරලා දෙන හරි සාමාන්‍ය මහජනතාවගේ හඬ සාමාන්‍ය මහජනතාවගේ අදහස් මතිමතාන්තර විවේචන මේ දේවල් වලට වේදිකාවක් හදලා තියෙනවා. දේශපාලකයන්ට එහෙම වේදිකාවක් ඔබ හදලා තියෙනවා. දේශපාලන සාකච්ඡා එක දේශපාලකයෝ ගෙනල්ලා ඊට පස්සේ ඒගොල්ලන්ව මෙතන ඒ දේශපාලන සාකච්ඡායි අද පාර්ලිමේන්තුවේ අතර කිසි වෙනසක් නැහැ. ඇවිල්ලා එකිනෙක කෙනාට බැනාන ගහ ගන්නවා මිසක් රටේ ප්‍රශ්නයක් ගැන කතා කරනවාද ඒගොල්ලෝ? දැන් ඔබට අන්තිමේට දැන් මම දන්නවා මාධ්‍ය ආයතන වල මාධ්‍ය සංවිධානයක් එකතු වෙලා මම දන්නේ ඒ ඔක්කොම මාධ්‍ය ආයතනයක ඉන්නවද කියලා තීරණයක් කරන් තියනවා දේශපාලකයන් අපි ගෙන්නන්නේ නැහැ සාකච්ඡාවලදී මේ මේ தත්ත්වය ඉවරනතුරු කොහොමද එතනට ආවේ අරගලේ නිසා දැන් මම කියන්නේ ඒක මම කියන්නේ අපෙන් මහ ජනතාව නිසා තමයි මාධ්‍ය ආයතන තියෙන්නේ නැතව වහන්න වෙනවා ඒ නිසා මාධ්‍ය හැම මාධ්‍ය ආයතනයකටම තියෙන වගකීමක් සහ අනිවාර්යයෙන්ම යුතුයකමක් මහ ජනතාවගේ හඬ නියෝජනය කරන්න සහ ප්‍රතිපත්තිමය වෙන්න මම කියන්නේ පක්ෂවලට ප්‍රතිපත්තිමය නෙමෙයි නමුත් මාධ්‍ය ප්‍රතිපත්ති තියෙනවා මාධ්‍ය සදාචාරයක් තියෙනවා ලෝකේ ඒවා තියෙනවා එහෙම තියෙනවා එතකොට තාමත් අපේ රටේ මාධ්‍ය ආයතන වලට එකතු වෙලා ඔක්කොම මාධ්‍ය ආයතන වලට එකතු වෙලා පොදු සදාචාර ප්‍රඥප්තියක් හදාගන්න බැරි වෙලා තියෙනවනේ මම දන්නේ එහෙම තියනවාද එක පොදු මාධ්‍ය ආයතන ඔක්කොම මාධ්‍ය ආයතන මුද්‍රිත විද්‍යුත් ඔක්කොම මාධ්‍ය ආයතන වලට එකට එකතු වෙලා අපි හදාගන්නා පොදු සදාචාර පද්ධතිය. මේ පද්ධතියට එරෙහිව අපි යන්නේ කියන ප්‍රතිඥාව අපි දෙනවා. බොහොම පරගත්තනකට ඔබතුමා එන්නේ මම හිතන්නේ දැනටත් පෞද්ගලික මාධ්‍ය අතර තිබෙනවා විද්‍යුත් මාධ්‍ය විකාශකයන්ගේ සංසදය මේට ප්‍රථම දවසකත් මම හිතනවා ඔබතුමා සහභාගී වුණු වැඩසටහනක් සංවිධානය කළා ඔබතුමා අපි ඔබතුමා මතු කරන කාර්යය තාමත්ම වැදගත් මොකද මේ නිරන්තරයෙන් මාධ්‍ය ඊට ගන්න ඕන ජනතාවගේ පැත්තේ ඒකට කිසිම තර්කයක් නැහැ ජනතාව පැත්තේ සිටගත යුතුයි ජනතාව වෙනුවෙන් කතා බහ කළ යුතුයි කියන තැන තමයි තියෙන අපි කුරුකල්තුමා වෙත ආවොතින් අවසන් වශයෙන් දැන් මේ පවතින තත්වයෙන් අපි ගොඩ එන්නට සහ මේ පවතින තත්ත්වය තුළ අපිට තවදුරටත් පිරසක වෙලා එහෙම නැත්නම් මේ අපි දර්ශන දුටු විදිහට ගහමරාගෙන විසඳ ගන්න නෙමේ මේ ප්‍රශ්න තිබෙන්නේ. ඒ ප්‍රශ්න වලට ඒ තත්ත්වයට අපිව පත් කරලා තියෙන දේශපාලකයන්. ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඔවුන් අපේ අතට පොල්ලක් දීලා එවනවා. ඔවුන් අපේ අතට යකඩ පටියක් දීලා එවනවා. ඒ ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන්. අපි මේ තත්ත්වයට වැටෙන්නේ නැතුව කොරොක්කල් තුමනි. බුද්ධිමත් මනසක් තිබෙන සත්වයක මිනිසා කියලා කියන්නේ. අපි මේ දේවල් වලින් ඈත් වෙලා හරි පාරට යන්නට ඕනේ. අපි මොකද්ද කරන්න ඕනේ ඉස්සරහට? ඔව්. හොඳ ප්‍රශ්නයක් ඇහුවා. දැන් මේමයි. දැන් කේසපාලනය මේමයිනේ අර මිනිස්සු ඇවිල්ලා සල්ලියට කොන්ත්‍රාත් දාලා ගන්නවමයි. ඒකෙන් තමයි දැන් මේ වගේ සිද්ධියක් උනේ. අතවසෙන් බලන අර 9 වෙනිදා සිද්ධ වෙච්ච එක. එක එක පළාතේ ඉඳලා මේ මිනිස්සු කැඳවලා ආවා. දැන් මේ මමත් මේ නාලිකාවක බැලුවා අර ෆෝන් එකේ තියෙන YouTube ඔක්කොම බැලුවා. ඒ කට්ටිය දැන් අයි ගැහුවේ කියනකොට එයා සල්ලි දුන්නා. කවුද සල්ලි දුන්නේ? 5000ක් දුන්නොත් දෙන්නෙක් අරන් එන්න කිව්වා. 1000ක් දුන්නේ එක්කනයි. එහෙම අර කොන්ත්‍රාත් කරලා ඒ මහ ජනතාවට ඒ මිනිසුන්ට හයි ආවේ කියලා දන්නේ සල්ලියට ආවා. ඒ සල්ලි කවුද දුන්නේ? කවුද දුන්නේ? ඒ මිනිසයාව නරක කරන්නේ මේ ඒ කියන දැන් මේ වාගේ වැඩට ඇතුල් කරන්නේ කවුද? දේශපාලනය. මොන පක්ෂයේ වෙන්න පුළුවන්? අපිට ඒක එළි වුණානේ ඉතින්. දැන් අපි මේ කිව්වට ඇත්ත වශයෙන් අපි නිකන් අර බොරුවට කියන්නේ නැහැ නේද? එම දෙයක් පෙන්නුවා. ඒ බස් එක දාන්න. බස් ඩ්‍රයිවර්ගේ අහනකොට මොනයි කිව්වේ? අපෝ මන් දන්නේ මේ පටවන යන්න කිව්වා. මේගොල්ලන් ගහන්න එනවා කියලා මම දන්නේ නැහැ කියලා කියනවා. ඒ වුණාට එයා බලන්නේ ආදායම. එයාගේ ජීවිතේට ආදායම වැඩිපුර සල්ලි දෙනවා. සල්ලි දෙනකොටත් කියනවා. ඉතින් මේක පුරුදු කෙරුවා කවුද? මේ සල්ලි දීලා මහ ජනතාව යටත් කරන්න පුළුවන් කියලා කවුද පුරුදු කෙරුවේ? ඒ ගුරුවරයෙක් කවුද? ඒක යෝජනා කරන්න ඕන. එන සල්ලි දුන්නොත් ඔයාට මං ගන්න පුළුවන්. මගේ ළඟ සල්ලි තිබුණොත් මං කොන්තරත් අරන් ඔයාට ගන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඒක කාගේ ළඟ සල්ලි තියෙන වැඩිපුර? ඒක යෝජනා කරන්න ඕන. මෙච්චර දුරට ආපු මේ වැඩක් මේ මෙච්චර දුරට ආපු එක කොයි විදියට ආවේද මිනිස්සු පාවෝ දැන් එයා මේ මයිනේ ඒ කට්ටිය ඇවිල්ලා ගහනලත් ඒ ඊට පස්සේ ඒගොල්ලන් මේ පැත්තේ ඉඳලා යාටත් ගහලා අර පොරමේ අර මේ අර ගාල මොදර තියෙන මොන අර නැව වගේ දෙන ඔක්කොම කට්ටිය ඒකට දාලා තියෙනවානේ බේරේ බේරේ පාවෝ මෙතන එක කතාවක් කිව්වා ඒ යනකොට අඬනවා එයාට මොන වෙලා දන්නේ ඊට පස්සේ ඒක බොණ්ඩ දීලා තියෙන දවසට බෝතලයක් අරන් බොණ්ඩ බැරි වෙච්ච කට්ටියට මත්පාන දීලා තියෙන ඉතින් මොනවාද කරන්න මේ කවුද කරන්න රට පාලනය කරනවා කියලා ලොකු දෙයක් නැහැ පාලනය කරනවා නම් දූෂණය වංචාව නැතුව අනිවාර්යයි පාලනය කරන්න ඕන. ඒක තමයි උතුම්. ඒ රජුගේ කාලේ ඉඳලා කොහොමද පාලනය කරුවේ? නීතියක් කිව්වොත් ඒක එමදනාට නීතිය. මහජනතාවට කැප වෙන්න ඕන. දැන් අපි ස්වාමින් වහන්සේලා ඉන්නවා නම් අපි මේ නාලිකාවට ආව මේ අපි කතා කරුවා, සාකච්ඡා කරුවා. අපි ගියා ඒක නැහැ. අපි කතා කරන එක එක වචනයක් මහජනතාවට යන්න ඕන. මේ දර්ශනයේ මේ 100 ලක්ෂ මේ මා හිතන විදිහ 1000ක් හරි 2000ක් හරි කවුරුද හරි බලාගෙන හිටියෝ දෙන්නෙක් හරි දෙන්න හොඳ වෙන්න ඕන නැත්නම් ප්‍රයෝජනක් නැහැ නේද අපි නිකන් වාඩි වෙලා අපේ දර්ශන පෙන්වන්න ආව නෑ අපේ උපදේශයක් දෙන්න ආව ඊට පස්සේ එහෙම කරන්න එපා මහජනතාව නරක කරන්න එපා රට විනාශ කරන්න එපා රට ඇතුළු මේ කෝලාලය ඒ කියන්නේ ಜಾතිභේදයක් කරන්න එපා. දැන් ඇත්ත වශයෙන්ම අපිට කියන්න පුළුවන් දැන් අපි එම ආගමටත් පොඩි පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේ පාද? තියෙනවා. අපේ දෙමළ ද්‍රවිඩ ජනතාව ඉන්නවනේ. ඒගොල්ලෝ තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා. මුස්ලිම් ජනතාවට තියෙනවා ප්‍රශ්නයක්. දැන් ළඟදී මම බැලුවානේ කොම්බුවේ දැන් දවස් දෙකකින් ඉස්සර මට ඊයේ එන්න මට ආරාධනා කළා මට එන්න බැරි වුණා. අපි සහභාගී වෙනවා. ඒ මුස්ලිම් කට්ටියට ගෙවුවා, මේ ක්‍රිස්තියානිට ගෙවුවා කියලා අපි එයාට මෙහාට ගියේ නැහැ. අපි බලන්නේ මේකයිනේ. ආගම වෙනසයි, භාෂාව වෙනස් වුණාට කොහොම මිනිස්සෙක්. ඒ මිනිස්සකමක් අපිට තියෙන්න ඕන. මෙයාටනේ අර ඉස්ලාමයේ ආගම එයාට මොනවයි කරන්නේ? හොඳට ගාපා. අය ක්‍රිස්තියානිට ගහන්න. එහෙමද කියන්නේ? කවුද මේක උද්ඝෝෂණය කරන්නේ ඊට පස්සේ මම බැලලා ආරංචියක් වුණා ඒ ඉන්න එක්කනයි අර දේශපාලන සම්බන්ධ වෙච්ච එක්කනයි කොන්ත්‍රාත් දීලා මේ කුණපම් ඇති කරන්න ඕන කියලා ප්‍රශ්නේ නැතුව කවුරුත් නැහැ ප්‍රශ්නේ නැතුව අපේ ගෙවල් වුණොත් අපි ජීවත් වෙන අපේ ගෙදර වුණොත් ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නේ අපි විසඳ ගන්න පුළුවන්. මේ ප්‍රශ්න එක්ක ඇවිල්ලා එහෙම නැහැ. මුළු ලංකාවටම. දැන් මේ දැන් අපේ මම කතා කරන්නේ සමහර කට්ටිය අපේ ද්‍රවිඩ ජනතාවත් මට කියන්න පුළුවන්. බලන්න අපිට කොච්චර ප්‍රශ්න තියෙනවා සාමි කියලා මේ ප්‍රශ්නෙට මූණ දුන්නා කියලා කියන්නත් පුළුවන්. දැන් නැතුව අපිට ප්‍රශ්නේ තියෙනවා. ඒ ප්‍රශ්නේ අපි එක මේසෙන් කතා කරමු. ඒක නෑ ඒ එයාට විතරයි අපිට ප්‍රශ්නේ. එක ප්‍රශ්නේ ඒක කතා කරමු. කොහොමද දැන් මේ අපිට අවසානකට આવුතින් අපි දැන් බලාපොරොත්තු වෙන තැනට නෙමෙයි මේ ප්‍රශ්න සමහර දැන් ගියේ. අපි දැක්ක අර දර්ශනවලත් මේක ගහමරා ගන්න තැනට ගියේ. අවසාන වශයෙන් කෙටියෙන් අපිට ඔවුන්ට දෙන්න තියෙන අවවාදය මොකක්ද මේ අවියායුධ අරගෙන පොළු මුගුරු අරගෙන මොකක්ද මේ කරන වැඩේ අපි ඕන්ට දෙන්න තියෙන අවවාදේ අනුශාසනාව අවවාද දෙන්නේ මම හිතන විදිහට අපි ස්වාමින් වහන්සේ වශයෙන් එයාට මේ ආශිර්වාදේ කරනවා මොන ආශිර්වාදේ දැන් නැතුව එක්කනට මම වේලසණින් මම කිව්වා එයාගේ පාඩුවේ හිටියා එයාව කැඳවගෙන ඊට පස්සේ මම කියන්නේ මේ වාගේ දූෂණයට අවු වෙන්න එපා වංචාවටත් අවු වෙන්න එපා තමන්ගේ වෙන බලාගෙන තමන්ට දුන්න කඩයුතු කරාගෙන තමන්ගේ ග්‍රාමයේ වුණොත් නගරයේ වුණොත් ඒ ඉන්න හාලපාලු මිනිස්සු කොයි ආගම වුණොත් කොයි බේදයක ඒත් එක්ක සන්තෝෂයෙන් එකතු වෙලා ජීවත් වෙන්න බලන්න. දැන් මේක ලෝකයට විතර නෙවෙයි මුළු ලංකාවටම මේ වෙච්ච දෙයක හොඳ දර්ශනයක්. මේක පාඩමක්. ඒ නිසා ආපු කට්ටියට මොන වුණා? නිකන් ඉන්න කට්ටියට මොන වුණා කියලා සාමාන්‍යයෙන් දන්නවා. ඒ නිසා මේ වාගේ කොලාලයට එක එකනා කියන විදිහට සල්ලි දීලා කොන්දරක් දාලා අපි මිනිසෙක් සතු නෑනේ. ඒ නිසා ඒකට අවු වෙන්න එපා. මනුෂ්‍යකමෙන් ජීවත් වෙන්න. ධර්මයෙන් ජීවත් වෙන්න. කරුණාවෙන් ජීවත් වෙන්න. ඊට පස්සේ මේ පොල් ගල්ලා මොකුත් උස්සන්නේ නැතුව අද ඉඳලා ඒ ඔක්කොම නවත්තන්න ඕන කියලා තමයි මම කියන්නේ. බොහොම ස්තුතියි. මෞලවිතුමනි අපි බොහොම කෙටියෙන් පණිවිඩයක් දුන්නොත් මේ තරුණ ප්‍රජාව තමයි බොහෝ තැන්වල නියෝජනය වෙන්නේ. අපි කෙටියෙන් ඔවුන්ට පණිවිඩයක් දුන්නොත්. ඔව් කාරණා තුනක් ඉතා කෙටියෙන් කියන්නම්. පළවෙනි එක තමයි නබිතුමා විටකදී කිව්වා පොඩි ළමයිට ආදරේ නොකරන කෙනත් වැඩිහිටියන්ට ගරු නොකරන කෙනත් අපෙන් කෙනෙකු නොවේ කියලා. ඒකේ ව්‍යංගාර්ථය තමයි පොඩි ළමයිට ආදරේ කරනවා කියලා කියන්නේ ඔළුව අත ගාලා සීනි බෝලයක් දෙන එක නෙවෙයි. ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේ අනාගතය තරුණ ජවයේ මේ ඔක්කොම හදලා දෙන එක. ඒ ටික හැදුවේ නැත්නම් මේ දරුවන් අනාගතයේ තරුණයන් හැටියට පත් වෙලා වැඩිහිටියන්ට සලකන්නේ. මේ පාලකයන්ට අද සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ දේ තමයි. ඒ නිසා දැනට මේ පාලනයේ දැහැගෙන ඉන්න සීයලා මේක පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න දේශපාලනය ගැන කතා කරන්න එපා කිව්වා. ඒ නිසා නවපත්තියම් ගැන අගමැතිවරු ගැන මම කතා කරන්නේ නැහැ. අංක 2 තමයි කොලාහල වලට යන්න එපා. ඒකට කිසිම අනුමැතියක් ආගමික නායක ශාස්ත්‍රවරුන් කිසිම අවස්ථාවකදී දෙන්නේ නැහැ වචනකින්වත්. කවදාවත් හිංසාවකටපත් කරන්නට එපා. නමුත් අපි දැක්කා රාජ්‍ය අනුශ්‍රාහයෙන් මේ අරගලයට හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒක දාලා තිබ්බා මොකද්ද මහජන දේපොළ කොල්ලකන මහජනතාවට වෙඩි තියනවා කියලා. මම බය වුණා මේ අපේ මන්ත්‍රීවරු කී දිනකට වෙඩි වදීද කියලා. මහජන දේපල කොල්ල ගාව. ඔව්. එහෙමනේ නැත්තම් විනාර්ථයක් තියෙනවද දන්නේ නැහැ. ඒ නිසා මේ ජනතාව හැටියට හොඟාක් සංගමයෙන් කටයුතු කරන්න අරගල වලට ගැටලුකාරී වාතාවරණයට යන්නට එපා. තුන්වෙනි කාරණාව තමයි මාධ්‍ය හැටියට පියතුමනත් ඔක්කොම කිව්වා. ඇත්තටම මේ මදුෂන් සහෝදරයා ජහරාන්ගේ බෝම්බේට වඩා බරපතල විදියට අපේ මේ කැමරා පාවිච්චි කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. අපේ වචන පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා නූපන් අනාගතයේ දරුවෝ සජීවී සාකච්ඡාවක් කරනකොට මූණ ඉස්සරහට විතරනේ කතා කරන්න අපි හමුදු. මාධ්‍ය සාකච්ඡාවකින් හෝ යම් දෙයකින් අපි මේ සමාජයට මුදා හරින දේවල් අවුරුදු දසදහස් ගානකට පස්සේ හරි නැවත ආවේගයෙන් නැගිටින්න පුළුවන්. ඒ නිසා ආයතන හැටියට හා මාධ්‍යවල වැඩ කරන සහෝදරයන් ඉතාමත්ම ගැඹුරින් හෘද සාක්ෂියට එකඟව ධර්මයෙන් මේ දේ දකින්න. තුන අපේ මාතෘකාවනේ. නැගිටෙමු, එක්වෙමු, රට හදමු කියන එක. නැගිටින්නත් පුළුවන් ධර්මයෙන් විතරයි. එක් වෙන්නත් පුළුවන් ධර්මයෙන් විතරයි. රට හදන්නත් පුළුවන් ධර්මයෙන් විතරයි. ඒ නිසා එක එක ආගමිකයන් එක එක දාර්ශනිකයන් එක එක ආගම් වලට ඉන්නවා. හෘද සාක්ෂියට එකඟ වූ අවංක ආගමික නායකයන්ගේ උපදෙස් අනුසාරයෙන් මේ අරගල ඉදිරියට කරගෙන යන්න අනිවාර්යෙන් සියලුම දෙනා හැකියාකාරයෙන් මේ මාතෘ භූමියේ සැබෑ නිදහසට දායක වෙන්න කියන ආදරණීයම සියලු දෙනා කරනවා. අපි හඳුරන්නේ අවසන් වශයෙන් අපි අපේ තරුණ ප්‍රජාවට යම් තැන් වල අපි දැක්ක ආවේගය යම් තැන් වල අපි දැක්ක විවිධය පටුවර මොන වෙනුවෙන් යනවා අපි උන්ට දෙන්න තියෙන අනුශාසනාව අවවාදේ මේ තන්නේ අපේ රටේ ජනතාව නැගිටිච්ච අවස්ථා තියෙනවා කීපයක්. එකක් සුනාමි අවස්ථාව. මුළු රටම එකම කොඩියක් යටතේ නැගිට්ටා. ඕනෝන් වැළඳ ගත්තා. අපේ ගෙදර තිබුණු දේවල් බෙදා හදා ගත්තා. එකම මවකගේ දරුවෝ හැටියට නැගිට්ටා. නමුත් ඒක ප්‍රයෝජනෙට ගත්තේ නැහැ රජය විසින්. ඒ වගේම ත්‍රස්වාදය මුලින් උඩට දාපු දවසේ නැගිට්ටා. ඒකත් පාවිච්චි කරේ නැහැ රජය. දැන් මේක අපේ නැගිටීමක් කියලායි අපි හිතන්නේ. මේක මේ වෙනත් හේතුවක් නිසා මේක අපේ අයිතිවාසිකම් අපේ ලබා දීම සඳහා නැගිටපු තරුණ පිරිසකගේ බලයක්. ඒ නිසා මම තරුණ පිරිසෙන් ඉතාම දයාවෙන් කරුණාවෙන් ඉල්ල හිටිනවා ඔබලාගේ චරිත ශක්තිය ආරක්ෂා කරගන්න. චරිතය වැදගත් මෙතනදී. ඔබලාට ඇඟිල්ලක් දිගු කරන්න බැරි වෙන්න කටයුතු කරන්න. ඔබලාට අත්වල බැඳගෙන අපට දිනා ගන්න බැරි වුණු ලෝක ඔබලා දිනා ගන්න මහන්සි ගන්න ඒ සඳහා අපි ධෛර්ය දෙන්න අපි උදව් උපකාර කරන්න අපි අප කැප වෙනවා කියන පණිවිඩයත් එක්ක එක වචනයක් කිය යුතුයි මම හිතුව ඇත්තටම අපේ මව්බිම අවසන් හුස්ම හෙලන්න යනවද කියලා අවස්ථාවක් තිබුණා නෑ දැන් මට තේරෙනවා මව්බිම නින්දකට වැටලා තිබිලා තියෙන්නේ දැන් අවදි වුණා එහෙනම් අපි ඔක්කොම අවදි වෙලා අත්වල බැඳගෙන මේ සටන ජයග්‍රහණේ සටන බවටපත් කරමු උතුම් රටක් නිර්මාණය කරමු අපි ඔක්කොම අත්වල බැඳගෙන අපට hina වෙන දවසක් සතුට ප්‍රීතියෙන් ඉන්න දවසක් අපි කොටරගමු අවසරයි අපි හැමෝටම බොහොමත්ම ස්තුතියි අද දිනේදී අපි දේශපාලනෙන් පරිබාහිරව මාධ්‍යයක් විදිහට අපසතු වගකීමක් අපසතු යුතුයකමක් ඇයි අපිට හැඟෙනවා මේ මොහොතේදී රටක් විදියට ඇවිලී තිබෙන යම් යම් අර්බුදකාරී තත්ත්වයන් සමනය කිරීම සඳහා සෑම ආගමකම නියෝජිතයන් සම්බන්ධ කරගෙන දෙන්නට ආදර්ශයක් තිබෙනවා නම් දෙන්නට අවවාදයක් තිබෙනවා නම් ඒ ලබා දීම සඳහා කාලය වෙන් කිරීම වගකීම් යුතු මාධ්‍ය ආයතනයක් විදියට අපසතු වගකීමක් ලෙස අපි සලකනවද නෙවෙමු නැගිටිමු රට හදමු කියන තේමාව යටතේ මේ බොහොම සාර්ථක සාකච්ඡාවකට අපගේ ගෞරවනීය ආරාධනයෙන් වැඩමවා වදාළ පූජ්‍යල්‍ය ගුණවංශ හිමියනි ඔබ වහන්සේට මගේ নমස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා අද වැඩමවීම සම්බන්ධයෙන් ඒ වගේම කාඩිනල් හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගම්නේ පියතුමනි බොහොමත්ම ස්තුතියි නිරන්තරයෙන් ඔබතුමන් මාධ්‍ය හා සම්බන්ධ වෙමින් කටයුතු කරනවා බොහොමත්ම ස්තුතියි මේ හමුවට සහභාගී වීම පිළිබඳව ඒ වගේම මෞලවි අම්හර් හක්ම ඩීන් කල්ලෙලිය මෞලවිතුමනි ඔබතුමාට බොහොමත්ම ස්තුතියි පැමිණීම සම්බන්ධ देन एवगेम आचार्य वेंकट सुब्रमण्यम कुरुकलतुमने बुधवार बहुमत स्तुति पैमेनीम संबंधेन अभिहितनवा देशपालकतीन වටහදන්නේ නැත්නම් තරුණයින් දෙන සැලසුම් පිළිගන්නේ නැත්නම් අපි අරගලයකට යා යුතුයි නමුත් ඒ අරගලය ප්‍රචණ්ඩත්වයක් කරා යා නොගියින් අපි නතර කරගත යුතුයි. ඒ තමයි අපි විශ්වාස කරන්නේ. අද දිනේ සාකච්ඡාවේදී ඔබට යම් කිසි දෙයක් ගැනීමට හැකියාව තිබුණා නම් මේ රට ගොඩනැගීම වෙනුවෙන් අපි නිවෙමු, නැගිටිමු, රට හදමු. අවසන් වශයෙන් ඔබට කියන ගමන් අදට සමුගෙන යනවා ලැබෙන සතියේ මේ විදිහට හමුවන බලාපොරොත්තු ඇතිව. ඔබට සුබ රාත්‍රියක්.